පංචේන්ද්‍රියටම ට වඩා අපි හුඟක්ම ප්‍රවේශම් වෙන්න ඕන මනින්ද්‍රිය ගැන නේද අපි මිනිසෙන් තමයි ඔය හැම දෙයක්ම කරන්නේ පංචේන්ද්‍රයන්ගෙන් අපට බොහෝ විට උත්තේජන එනවා උන්ගේ හැමෝම කන්ට්‍රෝල් කරන්නේ මනසින් නේද ඔව් දැන් මම ඒක පොඩ්ඩක් මේවා කළේ ටිකක් බර වැඩි පැත්තට ඒක යන්න හදන හින්දා දැන් කතා කරමු නැත්තම් හරිද නේ එක දැන් ඔය ඉන්ද්‍රිය පහ ගත්තට පස්සේ ඔය ඉන්ද්‍රිය පහත් එක්ක ප්‍රධාන කරගෙන ඉගෙන තමයි මනෝය මනේන්ද්‍රිය කියන්නේ එතන අන්තිමට ඔය මනේන්ද්‍රිය ගත්තට පස්සේ මනසේ තියෙන ඔය පහම ආයිත් මානසික රූප දැකලා නැද්ද ඔබ ඈ මානසික රූපයන් ඔබ ඕන තරම් වහල් වෙන්නේ නැද්ද මානසික රූපයන් නේද ඈ ඊළඟට මානසික සුවඳට මානසික රසයට ඔක්කොම විතර ආයි අර අර ෆිසිකලි ආපු පහත් ආයි මානසික ආයිලා මානසිකවත් වෙනවා ඒක මනෝ විඥානය ගැන හරිම දරුණු කෙනෙක් එයා තමයි ඔක්කොම පෙන්වන්නේ ඔය කිය විඥානය කියන සතා තමයි හරිම දරුණු කෙනා මොකද හේතුව තමයි ඔය චිත්තය තමයි විඥාණයටපත් වෙන්නේ චිත්ත මනෝ මානසං හදයන් පණ්ඩලම් මනෝ මනායතනං චක්කු විඥානං විඥාන ඛණ්ඩ ඔය කියන්නේ විඥාන ස්කන්ධයට එන්නේ ඔය අපේ කියන චිත්තය ඔය විදිහට ඒ කියන්නේ ආගන්තුක උපක්ලේශයන්ගෙන් කිලිටි වෙලා කිලිටි වෙලා කිලිටි වෙලා කහට ගැනිලා දහ ජරා වෙච්ච එකක් තමයි විඥානය කියලා කියන්නේ ඒක නිසා තමයි අපිට මේ කාන්තා රූපයක් හෝ පිරිමි රූපයක් දැක්කට පස්සේ ඒකේ තියෙන ඇත්ත නෙමෙයි අපිට පේන්නේ අර විඥානය කියන මායාකාරයක ලස්සන රූපයක් හිතන හදලා දෙනවා ඉතින් ඕකට අපි රැවටිලා ඕකට ගැනිලා ඕක ලබා ගන්න පන්ති මේ දසා කුසලයේ කරලා ඕක ලබාගෙන ඒක ලබාගෙන දසා කුසලයේ කරලා ඊළඟට ඒක පිටමං කරගන්න බැරුව ආයි දසා කුසලයේ කරලා නේද මුලින් ඇලුනා ඊට පස්සේ පැවතුනා ඊට පස්සේ ආයි ගැටුණා ඒ ඔක්කොගේම දසා කුසලයේ කරගෙන අපි අපාගත වෙනවා සංසාරේ තව ඉස්සරහට යනවා ඒතර විඥානය කියන මායාකාරය පැතරලා පස්සේ hina වෙනවා ඇති උඹ වුණානේ වැඩේට දැන් ඉතින් ආ කරගත්තද වැඩේ කියලා ඒතර ඔබට පුළුවන් නම් ওই විඥානය කියන මායාකාරයකින් අයින් වෙලා ඒ විඥානය කියන ස්වභාවය ආයි චිත්ත ස්වභාවයට ගේන්න ඔබ දිනු ඒක තමයි කළ යුත්තේ සතාගතයන් වහන්සේ කියන්නේ ඒකයි ඔය කියන විඥානික ස්වභාවයේ ගේන චිත්ත ස්වභාවයට පිරිසුදු කරන්න පිරිසුදු කරන්න පිරිසුදු කරන්න ඕක තමයි පාරිශුද්ධත්වය කියලා කියන්නේ එතකොට මේ ආගන්තුක උපක්ලේශය වඳුරගෙන ඒවෙන් ඒවා පිරිසුදු කර කර ඉස්සරහට ඇදෙන්නයි තියෙන්නේ එතන යනකොට ඔබගේ ඔබ එතකොට ප්‍රභාස්වර චිත්තයක් ඇති වෙනවා ප්‍රභාස්වර කියන්නේ මොකද්ද ප්‍රභාස්වර ප්‍රභා කියලා කියන්නේ භවයේ ප්‍රභා කියලා කියන්නේ භවයට ඊළඟට භවයේ අස්වර සැරිසරන්නේ නැති භවයේ සැරිසරන්නේ නැති චිත්තයක් හට ගන්න ඔබට ප්‍රභාස්වර චිත්තයක් ඒ ප්‍රභාස්වර චිත්තයක් තියෙනකොට ඔබ අරහත්ත්වයටපත් වෙනවා ඒ තථාගතයන් වහන්සේට අරහතුන් වහන්සේලාට තියෙන චිත්තයක් උන්වහන්සේට විඥානයක් නෙමෙයි තියෙන්නේ අපිට තමයි ওই විඥානය තියෙන්නේ අපිට තමයි එක එක જાතිය රූප පෙන්වන්නේ දැන් විඥානේ ඉස්සෙල්ලා තියෙන්නේ විඥානේ බැස්ස ගමන් දුක් ගන්න අඳුර ගන්න අපි ඔබ එතකොට චිත්තය කියලා කියන්නේ මයින්ඩ් එකට මයින්ඩ් ස්පියෝ හරි එතකොට චිත්තය කියන එක එතකොට ඔය කියන විඥානය කියන එක එන්නේ කොහොමද ඇහැ තියෙනවා නම් රූපේ තියෙනවා නම් ඔය දෙක එකතු වෙච්ච ගමන් විඥානය ඔතනට එනවා ඒ ආපු ගමන් විඥානය පෙන්වන්නේ හරි එක නෙමෙයි එතකොට ඔබගේ සංඥාව සම්පූර්ණයෙන් වැරදි ඒ පෙන්වන්නේ චක්කු විඥානය නේද ඔව් චක්කු විඥානය වැරදි වෙන්න පුළුවන්ද මොකද ඒක ඊට පස්සේ මනසට ගිහිල්ලා මනසේ ඇඳෙන රූපයක් තියෙනවනේ හරි ඒක යන දෙවලුනේ ඒක ඉස්සෙල්ල චක්කු විඥානය පහළ වෙලා ඉවරයි ඒක ඒ කියන්නේ තත්ත්වයන් ඉලූෂන් නැත්නම් ඩෙලූෂන් නේද? ඒක ඉන්න ඕන මනසකින් නේ. ඔව්. නෑ නෑ ඉලූෂන් එකෙන් එන්නේ මනසෙන් මේ මනසෙන් පෙළෙන විදිහට ඒක ඒ විදිහට පේනවා. මේ ඩෙලූෂන් කුබින ඒක ඇත්ත එකක් වෙන්නේ. ඔව් 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 හරි 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 එතකොට දැන් ඇහැයි රූපයයි දෙන්න එකතු වෙච්ච ගමන් ඔතන ඔක්කොම සම්පූර්ණයෙන් විනාශයටපත් කරන්නේ විඥානය ඇවිල්ලා ඇහැයි රූපය එකතු වෙච්ච ගමන් විඥානය උතන්ට එනවා. ඇවිල්ලා විඥානය පෙන්වන්නේ මොකද්ද? සම්පූර්ණ මායාවක්. එතකොට අර අඳුනගන්නේ සංඥාව කියලා අපි අඳුනගන්නේ සම්පූර්ණ වර්ධ චිත්‍රයක්. මම උදාහරණයක් කියන්නම්. අපි හිතමු කාන්තා නිර්වත් රූපයක් මෙතන ගහලා තියෙනවා. නිකන් හිතන්න. කාන්තා නිර්වත් රූපයක් මෙතන ගහලා තියෙනවා.
එතකොට රහතන් වහන්සේ කෙනෙක් මෙතන වැඩ ඉන්නවා ඔබ පිරිමි පිරිසක් මෙතන වැඩේ මෙතන ඉන්නවා එතකොට රහතන් වහන්සේටත් මේක පේනවා ඔබටත් මේක පේනවා එතකොට රහතන් වහන්සේගේ ඇහැයි මේ රූපයයි එකතු වෙලා රහතන් වහන්සේගේ චක්කු චිත්තය හටගත්තා චිත්තය හටගත්තට පස්සේ උන්වහන්සේට පේනවා මෙතන කඩදාසියක් තියෙනවා ඒකට පාට ටිකක් දාලා තියෙනවා අන්න උන්වහන්සේගේ චිත්තයයි අර විඥානික ස්වභාවයෙන් අයින් වෙනවා දැන් චිත්තද ස්වභාවයක් උන්වහන්සේගේ තියෙන පාරිශුද්ධත්වයටපත් වෙලා උන්වහන්සේට ඒක උන්වහන්සේත් හඳුනා ගැනීමක් කරනවා මොකද්ද කොලේකට දාලා තියෙන තීන්ද ටික ඒ තීන්ද ටික දාලා තියෙන්නේ කාන්තාවන්ගේ නිර්වත් ස්වභාවය වෙන්නුම් වෙන. එතරම් උන්වහන්සේට තේරෙන්නේ. අපිට දැනුවහම මොකද්ද මේන්නේ? ඈ අපිට මෙතන ලෝකේ මාර්ගික බවයි. නේද? ඇයි? අපිට මේන්නේ අපිටත් තියෙන ඇහැට තියෙන රූපෙම තමයි අපි දැක්කේ. නමුත් අපේ ඇහැට රූප එකතු වෙච්ච ගමන් අපි අපේ ඉන්නේ මොකද්ද? අර විඥානය කියන කාලකන්ණි මායාකාරය අපිට සංඥාවක් ඇති කරනවා අර මුළු ලෝකෙම එතනට දාලා. නේද? රහතන් වහන්සේ කෙනෙක් දැක්කත් ඒක තියෙන මොකක්ද කියලා ඒක අඳුනගන්න ඕනේ නේද? ඔව් අඳුනගන්න. ඔව්. නමුත් එයා ඒක වටහා ගන්නේ අපි විදියට නෙමෙයි. නෙමෙයි. संज्ञावेदी निरोधे අඳුරා ගැනීම තියෙනවා තථාගතයන් වහන්සේ අඳුරගන්නේ විසාකාව මොකද මේ ආවෙලා ඔය කොණ්ඩේ දෙනවාගෙන ඔය අහන්නේ බුදුහාමුදුර මහරජා ඈ ඔය අහන්නේ නේද ඉතින් ඔය අහනකොට ඒ අහන්නේ කියන්නේ මොකද්ද ඒ කියන්නේ උන්වහන්සේලාට සංඥාව තියෙනවා උන්වහන්සේලාට ඒ විදිහටම අවබෝධ වෙනවා ඒවා නමුත් උන්වහන්සේලාගේ අර පාරිශුද්ධ චිත්තයෙන් බලන නිසා උන්වහන්සේගේ රාගිකව මත් වෙන්නේ නැහැ ඒකේ හැබැයි එතකොට ඒ අඳුරගන්නත් එතන විඥානය තියෙනවා ඔව් විඥානය හැවත් චිත්තය තියෙනවා ඒක උන්වහන්සේලාට ඉන්නේ චිත්තය. අපිට තියෙන චිත්ත අපේ චිත්තය තමයි තියෙන්නේ. නමුත් ඒ චිත්තය කහට බැඳිලා ජරාව ගෑයිලා ගොම ගෑයිලා අපිට සම්පූර්ණයෙන්ම මේක පේන්නේ මොකක් විදියටද? ජරාව කියන්නේ. තවදාවේ මතක් කරන්න දෙන්න අන්න දැන් විඥාන පඤ්චා නාම රූප. ඔව්. නෑ විඥාන පඤ්චා නාම රූපං. අර කිව්වේ ඒකද? දැන් ඔන්න පටිච්ච සමුප්පාද චක්‍රයේදී කියනවා ඉස්සරහට. අර විඥානය දැක්කට පස්සේ එතනින් ඉහළ තව තව දේවල් තමන් කරපු දේවල් මතක් වෙන මේ කරන වෙලාව ළඟපාත හිටපු දේවල් මතක් වෙන ඔන්න නාම රූප. නාම රූප පත්‍ය සලායතන ගන්න සලායතන පටන් ගන්නවා ඊට පස්සේ ආයතන ටික අරගෙන වැඩේ කරන්න පටන් ගන්නවා ඊට පස්සේ මොකද වෙන්නේ ස්පර්ශය ලැබෙනවා ඒ ස්පර්ශයට පස පත්‍ය වේදන අන්න වේදනාවට වේදන කියන්නේ සැප වේදනාවක් හෝ දුක් වේදනාවක් මොකක් හරි වේදනාවක් හට ගන්නවා එතනදී දැන් අයි සලායතන වලින් වැඩේ කළානේ ඒ ගන්නකොට වේදනාවක් ඇති වෙනවා වේදනාවෙන් තණ්හාවක් ඇති වෙනවා ඒ තණ්හිහා වුණා ඔන්න දැන් යනවා අදාළ තැනට අපි පටිච්ච සමුප්පාදේ ඒ තණ්හිහා වුණා තණ්හාව කියන්නේ ඒකයි තණ්හි හාවීම යායන් තණ්හා ෆෝනෝ භවිකා නන්දි රාග ගහගතා తත්‍ර తත්‍රාපි නන්දනි බුදුහාමුදුරුවෝ කියන්නේ ඒ තණ්හි හටගන්නේ ඒ තණ්හි ඇලෙන්නේ ඔය කියන තණ්හාව තණ්හාව කියන්නේ තණ්හි හාවීම එතකොට අන්න මොකද උනේ අර කියන වේදනාවට තණ්හාව ඇති වුණා ඒ තණ්හාව ඇතිලා ඒ තණ්හාව උඩු දිව්වා තණ්හාව සමග ගියා මොකද වෙන්නේ උපාදාන වුණා ඒක උපාදාන වෙච්ච ගමන් භවය ඇති වෙන එක නවත්තන්න බෑ කාට අන්න භවය ඇති වුණා. ඔන්න භවය ඇති වෙලා භවෙන් භවය කියන්නේ උපත බිරිඳ කර්ම සකස් වුණා. ජාතිය හටගත්තා. එතකොට අපි කලේ බහාලු වැඩක් නම් සමාජයෙන් බැහැර කරපු ක්‍රියාවලියක් නම් අපි කලේ. මොකද වෙන්නේ? අන්න බලු භවයක් ලබන්න, බලු ජාතියක් ලබන්න හේතු වුණා. ඔන්න බල්ලෙක් වුණා. එහෙනම් ඔබට බල්ලෙකුට දන් දෙන්න පුළුවන්. ඔබට බල්ලෙකුට කැම ටිකක් දෙන්න පුළුවන්. මක් වෙන විදිහටද? නිවන් දකින්න පුළුවන් විදිහට. කොහොමද? ඔබ මේ බල්ලට කැම ටික දානවා. දාන්නේ කොහොමද? ඒ බල්ලගේ පටිච්ච සම්පාද චක්‍රය සිහි කර කර බහාලු වැඩ කළා මූ මොකද කළේ ඈ අද කන්න නැතුව වේලි වේලි ඉන්නවා මේ බලු පැටියා ඈ මොකද්ද හේතු වෙන්නේ නැත්තේ මූගේ ගියාත්මේ මිනිස්සෙක් වෙලා ඉඳද්දි තමන්ගේ අම්මා බලන් ඉඳද්දි අම්මා ගෙදර බඩගින්න බලන් ඉඳද්දි අම්මට මෙන්න මෙන්න උඹ මට අර ඉඩම දුන්නේ නැහැ තෝ බඩගින්න හිටා මේ බලහම් මං කන අපේ ගෑණි මට නියම කෑමක් දීලා තියෙනවා ඔන්න මම මේව කන උඹ බලන් හිටපන් කියලා කියලා අන්න සමාජයෙන් බැහැර කරපු ක්‍රියා බහාලු ක්‍රියා කළා ඒ ක්‍රියාවට අන්න එතකොට මොකද උනේ ඒ අවිද්‍යාව නිසා ඒක කරන්න සංකාර පහළ වුණා. ඒ සංකාර නිසා ඒ හිත පහළ වුණා. විඥානය හටගත්තා. ඒ විඥානය නිසා නාම රූප පහළ වුණා මිනිහට. ඈ නාම රූප පහළ වෙලා ඊළඟට සලායතන පහළ වුණා. මිනිහා වැඩේ කළා. ඒ වැඩේ කරද්දි සලායතන පච්චය පස්සෝ. ඒක ස්පර්ශ කළා.
ඒ ස්පර්ශයේ උඩ මේ සතුටක් ගෙනාවා. අර අම්මා වේදනාවෙන් ඒක දිහා බලන් ඉඳද්දි උඹ මට ඉඩම දුන්නා ඊට මං උඹට දැන් උඹ දැන් උඹ කන්නේ නැතු ඉන්නේ දැන් බලන් මම කනවා ඈ ඒකට සතුටටපත් වුණා ඒකට තණ්හාව ඇති වුණා ඒ තණ්හාව උපාදාන වුණා දැන් මොකද්ද මේ උපාදාන වෙලා තින්නේ බලු බව අර බහාලු ක්‍රියාවක් තමයි මෙයා මේ තණ්හාව ඇති කරගෙන උපාදාන කරගෙන අන්න බලු බලු භවයටපත් වුණා බලු භවයට හේතුව වශයෙන් බලු භවයේ ඵලයේ වශයෙන් මොකක් හටගන්නවද බලු જાතිය හටගත්තා අන්න බලු જાතිය හටගත්තා බල්ල වෙලා ඉපදුනා ඒ වගේම අම්මට කන්න නොදී ඒක පෙන්න පෙන්න හිටමු නිසා මොකද වෙන්නේ කෑමක් නැතුව බල්ලෙක් කියලා ඉපදුනා අද උඹ කෑමක් නැතුව බල්ලෙක් කියලා ඉපදුනේ ඔන්න ඔය ක්‍රියාවලිය කරමු නිසා කමන්නේ මං උඹට මේක දානවා හැබැයි මම කවදාකවත් ඔය වගේ දේවල් කරන්නේ නැහැ කියලා වෙන් වෙලා අන්න දානේ දුන්නා බල්ලට අන්න අවබෝධයෙන් හතේකට කෑම දෙන කතාවකට සද්ධර්මය කියන්නේ මහා අමුතු දෙයක් පින්වතුනි අපි නිකන් නාම මාත්‍රික විතරයි වහලා තියෙන්නේ. ඒකයි උන්වහන්සේ කියන්නේ යම් කෙනෙකුට පටිච්චසමුප්පාදේ අවබෝධ වුණා නම් අදුම ඵලය සෝතාපන්නයි. මෙතන ඉන්නවා පටිච්චසමුප්පාදේ මනාකොට අවබෝධ වෙච්ච කෙනෙක්. එයා ඒකාන්තයෙන්ම සෝතාපන්න සායතනින් එහා ඉන්න කෙනෙක්. පටිච්චසම්පාදයේ විඥාන විඥානය සහ විඥාන ස්කන්ධය තේරුම් ගන්න බැරුවා. සංජාපත්‍ය සංකාර සංකාරපත්‍ය විඥාන කියලා එනවා. පල්හැට යනකොට පස්සේ නැත්නම් ස්පර්ශයයි පස්සේයි අතර වෙනස තේරුම් ගන්නකොට එතනත් විඥානය නේ. රූප දෙකයි අභ්‍යන්තර රූපේ බාහිර ලෝකෙයි සෝරි අභ්‍යන්තර රූපේයි බාහිර රූපේයි සමග විඥානයක් හට ගන්නවා නේ. ඔව්. දැන් අතන අවිජ්ජා පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන එතන විඥානිකුත් වෙනවා මෙතන විඥානිකුත් වෙනවා මෙතන මොකද්ද මෙතන කතා කරන විඥාන දෙක. මෙහෙමයි. යමක උපත සකස් වෙනකොට විඥානය මුලින් සකස් වෙනා නාම රූප පස්සේ සකස් වෙනවා. පවතින දෙයක් ගත්තාම ප්‍රවෘත්ති කාලයේදී මොකද වෙන්නේ? නාම රූප හටගෙන තමයි විඥාන හටගන්නේ. දැන් උපතක් ගැන කතා කරමු. හරිද? එතකොට මේ 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 මෞගුසකට බහගන්නේ විඥානය. එතකොට මේ මෞගුසකට බහගන්නේ විඥානය. එතකොට ඒක ඇතුලේ නාම රූප හටගන්නේ විඥානයට අනුව. එතන පවතින කාලයක් ආවොත් ඒ කියන්නේ පවතින දෙයකදී නාම රූපයෙන් පස්සේ විඥානය හට ගන්න පුළුවන්. එතන හැමම එතකොට විඥානය කියන එක නාම රූප වලට ඉස්සෙල්ලත් වෙනවා නාම රූප වලට පස්සෙත් වෙනවා. ඒ දෙකම ගන්න පුළුවන් විඥානය. එතකොට විඥානයේ හිඳ නාම රූප හැදෙනවා නාම රූපේ හිඳ ආපහු විඥානය හැදෙනවා ඒකකින් ආපහු සලායත හැදෙනවා. එතකොට ඒක තමයි කියන්නේ ඔතන විඥානය කියන හාදය තමයි ඔක්කොම කන පිට ගහන්නේ. දී ඔන්න ඔතන හරියට මේ බේර ගන්න පුළුවන් නම් විඥානය කියන හාදියාව එක පැත්තකින් විඥානය කියන මායාකාරයක් පෙන්වන දේ නැතුව 70 හැටියෙන් අවබෝධ කර ගන්න පුළුවන් නම් මේකේ තියෙන්නේ මෙන්න මේකයි මෙන්න මේකේ තියෙන්නේ මෙන්න මේකයි කියලා Tamanට ගැළවීමක් තියෙනවා. නමුත් අද අපිට වෙලා තියෙන මේකයි විඥානය පෙන්වන දේ අපි බාර ගන්නවා බාරගෙන අපි ඉස්සරහට යනවා. ඉතින් තණ්හාවෙන් විඥාණයෙන් පස්සේ එන ටික ඔක්කොම අපිට අයිති ඊට පස්සේ. විඥානය තමයි වැරදි දේ අපිට පෙන්වන්නේ. එතනින් එහාට අපි ඒක පිළිඅරගෙන යනවා. ඒක නේද මුගලන් මහරහතන් වහන්සේගෙන් එක ගෑනු කෙනෙක් කියලා කිව්වේ ස්වාමීනි මේ ඔබ වහන්සේ මහා ඉද්දි සම්පන්නයි මේ ඔබ වහන්සේ මොකද්ද මේ තත් එක ආගෙන මේ කාරිගුරු පෙරෝගෙන ඉන්නේ ගණිකාවක් කියන්නේ ලස්සන ඒ කාලේ හිටපු ගණිකාව ඈ මම කොච්චර ලස්සනද මම ඔබ වහන්සේට ඇති වෙන්න සලකන්නම් ඇති වෙන්න උපස්ථාන කරන්නම් යම් මාත් එක්ක ඔන්න ඔය කතරලා දාලා කියලා ඊට පස්සේ මුගලන් මහරහතන් වහන්සේ කියනවා නැගෙනිය මට උඹව පේන්නේ වැහි කාලේ උතුරුලෙන් අසූචි වලක් වගේ ඉතින් මං කොහොමද උඹත් එක්ක ගිහලා ඉන්නේ කියලා ධර්මයේ දේශනා කළා. එතකොට උන්වහන්සේට ඒක පේනවා. අද සාමාන්‍ය මනුස්ස පුතක් යන මනුස්සයෙකුට ඕක කිව්වා නම් එහෙම පුතක් යන මනුස්සයා රජ සැපත අත්හැරලා එයිනේ. ඔවද නැද්ද? ඒක තමයි ස්වභාවය. මොකද පුතක් යන මනුස්සයාගේ විඥානේ ටක් ගාලා අඳුන ගන්න වාහනේ කොච්චර සැපතක්ද මේ යන්නේ. ඒ ලස්සන රූපයක් නෙමේ යන්නේ කියලා. නමුත් අර විඥානේ නැතුව ඕක පිරිසුදු චිත්තයකින් බලනකොට ටක් ගාලා හැමටි ඇටි ඉන්ටි ටික ඔක්කොම පේන්න ගන්නවා පඩපඩපඩ ගාලා. මම කියන්නේ විඥානයත් ඒකත් පාලනය වෙනවා මේ මොනවාද ඉන්ස්ටින්ක්ට්ස් වලින්නේ මයින්ඩ් එක කන්ට්‍රෝල් කරන ඉන්ස්ටින්ක්ට්ස් ඒකයි විඤ්ඤාණයට කෙලින්ම හිතන්න බැරි නෑ මයින්ඩ් එක කියන්නේ විඤ්ඤාණයනේ
එතන සංකාර තමයි විඥානය පාලනය කරන්නේ සංකාර තමයි විඥානය උපදින්නේ ඔව් මයින්ඩ් එක කියන්නේ රෂනල් මේ මොලේ රෂනල් විදිහට හිතන එක හොඳ ඒකත් පාලනය වෙනවා හැබැයි ඇඟේ තියෙන ඇඟේ 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 වැඩ කරන මේ මේ සෙන්සර්ස් මේ 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 ඉන්ස්ටින්ක්ට්ස් වලින් जनित चित्त परंपरा पटंगाने चित्त परंपरा पटंगा දැන් අපිට එක චිත්තයක් කරගෙන ඒ කියන්නේ එක චිත්ත પરම්පරාවක් කරගෙන ඒ ඒ ඒකට අනිත් චිත්තයන් බලපාන විදිහ ඒක හරි අන්න ඒක බලපාන එක තමයි ඒ වශයෙන් නම් හිතුවා ඉතින් නෑ මයින්ඩ් එක කන්ට්‍රෝල් කරනයි බලපානවා මේ ඒවා වලින් මයින්ඩ් එක බලපාන මයින්ඩ් එකට බලපානවා ඊට පස්සේ තමයි ඒක උඹට ඒ අනිත්‍ය වෙන්නේ නැත්නම් ඒකයි මොකද ඩිස්ටෝර්ට් වෙනවා මේ ඔය බොහෝ විට ඇත්ත ඇති සතියෙන් පෙන්වන්නේ නැහැ ඇත්ත ඇති සතියෙන් පෙන්වන්නේ නැති වෙන්න මායාකාරී භාවයක් ඇති වෙන්නේ කොහොමද කියන එකයි අහන්න නේද ඒක තමයි අවිද්‍යාව කියලා එකක් තියෙනවනේ චතුරාර්ය සත්‍ය නොදැනීම ඔය චතුරාර්ය සත්‍ය නොදැනීම නිසා තමයි අපි ඔය කරන සංකාර ඔක්කොම කරන්නේ සංකාර කියලා කියන්නේ මේ සංකතය අභිසංස්කරණය කරන හේන් සංකාර කියනවා එතන සංකතය කියලා කියන්නේ ඉපිදි ඉපිදි මෙරි මෙරි යන මේ ඉස්සරහට යාම ඔන්න ඕක අභිසංස්කරණය කරනවා जनरेट करना රූපයක් දැක්කහම අපිට ඉස්සලා විඥාණයෙන් තමයි ඒක අපිට දැනීමක් දෙන්නේ. හ්ම්. ඒ දැනීම දුන්නාම සංඥාවෙන් තමයි අපි අඳුරගන්නේ ඒක ලස්සනද කැත රූපයක්ද කියලා. හ්ම්. ඊට පස්සේ අපි එතන අඳුනගත්තට පස්සේ අපිට ඒක ලස්සන හා කැත මත අපිට වේදනාවක් ඇති වෙනවා. හ්ම්. සැප හෝ දුක හෝ මදහත් හෝ වේදනාවක්. එතකොට ඒ ඇති වෙන වේදනාවත් අපි ආපහු සංඥාවෙන් අඳුනගන්නවා මේක සැප වේදනාවක්ද දුක වේදනාවක්ද මදහත් වේදනාවක්ද කියලා. හ්ම්. ඒ අපිට දැන් ඇති වෙන වේදනාව තියෙන අපිට සැප වේදනාවක් කියලා. එතකොට එතනින් අපිට ආපෝ ආසාවන් ඇති කරලා දෙනවා අපිට ආපෝ මේ වේදනාව ලබා ගන්න ඒක තවදුරටත් ඒ රූපේම උදාහරණයක් වෙන්නේ රූපේ දැක්ක අපි ඒක දිහා තවදුරටත් බලාගෙන ඉන්නවා අපි අර වේදනාවම ගන්න. ඔව් මෙහෙමයි. ඔය චතක්ක සූත්‍රයනේ කතා කරන්නේ. චතක්ක සූත්‍රයේ බුදුහාමුදුරුවෝ කියන්නේ එතකොට ඇසයි රූපයයි චක්කු විඤ්ඤාණ එකතු වෙච්ච ගමන් අපි ඒක අඳුරගන්නවා. සඤ්ඤාව පහල වෙනවා. එතන මේ සඤ්ඤාව පහල වෙන බුදු කෙනෙකුටවත් නවත්තන්න බෑ. බුදු කෙනෙකුටත් මේ සඤ්ඤාව පහල වෙනවා. ඇසයි රූපයයි චක්කු විඤ්ඤාණය එකතු වෙච්ච ගමන් අඳුර ගන්න ඩක් ගන්න මොකද්ද මේ කියලා. ඒක පහල ඒ අඳුරගත්ත ගමන් මොකද වෙන්නේ? ඒකට අදාළ වේදනාව හට ගන්නවා අපිට. හරිද? දැන් තමන්ගේ දරුවව දැකීම තමන්ට සතුටක් නේ. නේද? ඒ තමන්ගේ දරුවව තමන්ට දැකීම සතුටක් වෙනකොට මොකද වෙන්නේ? තමන්ගේ ඇහැයි දරුවගේ රූපය දෙක එකතු වෙනවා නම් අර විඤ්ඤාණය හට ගන්නවා එතන. ඒ විඥානේ හටගත්තට පස්සේ ඒ විඥාණයෙන් taggal අඳුනගන්න මේ මගේ දරුවා කියන එක. මේ මස්ලේ කුණු කයක් කියන එක නෙමෙයි අඳුනගන්නේ. මේ මගේ දරුවා කියන එක අඳුනගන්න. අන්න විඥානේ ස්වභාවය. නමුත් ඔබ ඉන්න චිත්තජ ස්වභාවයක නම් ඔබට තියෙන පිරිසුදු සිතක් නම් ඔබ අඳුනගන්නේ කොහොමද? ඔබගේ ඇහැට රූපේ පේනවා. රූපේ පෙනෙච්ච ගමන් ඔබට පේනවා මේ පංචස්කන්ධයක් මෙතන තව තියෙනවා. පංච උපාදානස්කන්ධය. දැන් අපි හිතුවනේ ඔය අපි මනුෂ්‍යයෙක් හිතන්නේ කල්පනා කරලා ඔය අද ඔය ෆීලිංග්ස් ඔය ෆීලිංග්ස් වේදන ඔය නෑ විදනේ ඔය හැංගිම් තියෙන සත්තුන්ටත් නේ ඒත් සත්තුන් අර විදිහට අපි හිතන්නේ නෑ ඒක රෂනලි හිතන්නේ නෑ ඒක වැඩ කරන්නේම සම්පූර්ණයෙන් ඉන්ස්ටින්ක්ට් වලින්
ඔය අදහස්ම තියෙනවා නේද සතෙකුට සතෙකුගේ පැටවු දිය තත්ත්වයට ගැළු සතෙකුට ගැන හිතන කිතුයි ඔක්කො ඒ සතත් නෝ එක් කිසිම රෂනැලිටි එකක් නැහැ ඔව් මේකයි ඒගොල්ලන්ට විඥානය කියන එක හටගන්නේ නැහැ නේ ඒගොල්ලන්ට සත්තුන්ට විඥානය කියන එක හටගන්නේ නැහැ අර ඒ වගේ ෆීලිංග්ස් වලට තමයි ඒගොල්ලන් කියන්නේ විඥානය කියලා කියන්නේ ඊට වඩා වෙනස් දෙයක් ඒක හටගන්නේ මනුස්සයන්ට තමයි සත්තුන්ට ඒක විඥානය කියන එක හටගන්නේ නැහැ හරි ඒ ෆීලිංග්ස් වලින් ඔය විඥානය කරප් කරන්න පුළුවන් ෆීලිංග්ස් වලින් නේ නෑ ෆීලිංග් වලට එන්නේ විඥානය මේ ඇසයි රූපේ කවුදලා චක්කු විඥානය හැදෙනවා නම් ඒක සතෙකුට වෙන්න පුළුවන් නෑ විඥානයක් හැදෙන්නේ නැහැ නේද ඒගොල්ලන්ට මේ චක්කු විඥානය තියෙනවා චක්කු විඥානය නැතුව වේදනාවක් හැදෙන්නේ නෑ ෆීලිංග්ස් කියනවා නේද ඒකට मैं काम ग्लोक हेम देवी मनुष्य तीर्थ प्रेत हेम पंचपादस्कंदे पाल पंचपादस्कंदेना विज्ञान ඔය හැමතර සරව දානවා ලේ දානවා ඈ වාර ගඳ ගන්න මොනාරි වතුර දාලා ඔබවත් දානවා ඒක ඇතුළේ දාලා කටවහනවා ඔබට පුළුවන් ද ඔක ඇතුළේ ඉන්න බෑ ඇයි ඒ ඔබට විඥානේ තියෙනවා ඔබේ විඥානේ හරි පැහැදිලි විඥානයක් තියෙනවා නමුත් මේ දරුවට විඥානේ තියෙන මේ විඥානේ ගොඩක් යටපත් වෙලා තියෙනවා හරිද අන්න ඒ වගේ තමයි සත්තුන්ගෙත් ඒ විඥානය පහළ නමුත් ඒ විඥානේ යටපත් වෙච්ච විඥානයක් තියෙනවා ඒක නිසා තමයි සත්තු කරන පාප කර්ම මහා බල සම්පන්න පාප කර්ම ගන්නට වැටෙන්නේ නැත්තේ. නැත්තම් ඉතින් ඔය හැම සතම අපාගත වෙන්නේ නැහැ. ඇයි ඒ? ඈ අම්මා මරාගෙන කන්නේ සමහර සත්තු. දරුවා මරාගෙන කන්නේ සමහර සත්තු. නේද? එතකොට මේ විඥානේ හරි බල සම්පන්න නැගී හිටින්නේ නැහැ. විඥානයක් ඇති වෙනවා. නමුත් විඥානේ මහා බල සම්පන්න නැගී හිටින්නේ නැහැ. මේ දරුවන්ට වගේ තමයි පොඩි බඩ ඇතුළේ ඉන්න අය. ඒක තමයි එකද කිව්වා. දැන් ඔය වේදනාව කියන එක විස්තර කිරීමේදී ධන වේ කියලා නේද? වේදනාව කියන්නේ චක්කු දනවීම ඔව් දනවීමක් ඒ කියන්නේ චක්කු විඥානයයි රූප වල දෙකයි නේ ඒ තුරම දනවීමෙන් තමයි වේදනාව ඇති වෙන ඉතින් නේද මේ ඕක මෙහෙම ගන්න ඇසයි රූපයයි චක්කු විඥානයයි හටගත්තට පස්සේ එන සංඥාවට ඊට පස්සේ ওই සංඥාව අපි විඳිනවා වීමක් දන වෙනවට තමයි විඳීමක් කියලා කියන්නේ වේදනාව කියලා කියන්නේ වීමක් දනවීම මෙන්න මෙතන දෙයක් වුණා කියලා Tamanට දැනෙනවා. ඒ දැනීම වෙන්න පුළුවන් මොකද්ද? සැප වේදනාවක් වෙන්නත් පුළුවන්, දුක් වේදනාවක් වෙන්නත් පුළුවන්, උපේක්ෂා වේදනාවක් වෙන්නත් පුළුවන්. එතකොට සැප වේදනාවක් වුණොත් අපි ඕකට ඇලෙනවා. ඒක තමයි අපේ ස්වභාවය. ඇලෙන ස්වභාවය. එතකොට අපි ඕකට ඇලෙනවා. ඇලිලා ඇලෙනවා කියලා කියන්නේ එන්නේ එතන හා වුණා. ඒ තැන්හි හා වුණා. එතකොට අපි එතන බලුකමකට නම් හා වුණේ බලුකමට හා වුණා. එතකොට එතන අන්න එතන තණ්හාව හටගත්තා. ඒ තණ්හාව උපාදාන වෙනවා ඊට පස්සේ. ඔන්න ඕක තමයි දැන් ඉස්සරහට යන්නේ. එතකොට ඔතන පටන් ගන්නකම කවුද අවිද්‍යාව? අවිද්‍යාව නිසා තමයි අපිට අර මෝඩ සංකාර හටගන්න පටන් ගත්තේ. හරිද? ඒ කියන්නේ මෝඩ සංකාර කියලා කියන්නේ ආනේ මේ ස්ත්‍රී රූපේ කොච්චර හොඳද කියලා හටගත්තා. ඒ හට ගන්නකොටම විඥානයක් පහළ වෙනවා. අපිට ඒ සම්බන්ධ හරිද ඒ විඥානය පහළ වෙච්ච ගමන් ආයෙ ඔන්න ඊට අදාළ නාම රූප හට ගන්න පටන් ගන්නවා මේක හරිම කතන්දරයක් කියන්නේ ඒ නාම රූප කියලක දැන් හිතන්න මෙහෙම ඔබට බොන්න ඕනේ කියලා හිතෙනවා හරිද ඔබට බොන්න ඕනේ කියලා හිතිච්ච ගමන් හරිද සිතුවිල්ලක් ඇති වෙනවා බොන්න ඕනේ කියලා
ඒ ඇති වෙච්ච ගමන් ඊළඟට ඔබ එනවා මේ බොනවා කියන හිත පහළ වෙනවා ඔබට. ඒ හිත පහළ වෙනවත් එක්කම කියන්නේ අර විඥානය පහළ වුණා. ඒ පහළ වෙනවත් එක්කම නාම රූප හට ගන්නවා ඔයාලා ඔළුවේ. මොනවද නාම රූප? ඊයේ බීපු හැටි. බාර් එක. බයිට් එක. සැන්ඩි බෝතලේ. ඔය ටික ඔක්කොම ඔළුවේ ඇඳෙනවා පට 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 ගාලා. දැන් නාම රූප හට ගත්ත ඔළුවේ. ඊට පස්සේ මොකද වෙන්නේ? නාම රූප වලින් පස්සේ සලායතන වලට යනවා. ඔන්න ආයතන හයෙන් මොකක් හරි එකක් යූස් කරලා අරක කරගත්තා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒකෙන් පස්සේ ඔන්න ස්පර්ශය ලැබුවා ඒකෙන්. අපි නම් බිව්වා. ඔන්න ඒක ස්පර්ශ. ඒ බිව්වට පස්සේ ඒකේ මතට ඒ මතට සුඛ වේදනාවක් ඇති වුණා තමන්ට. තමන්ට සුඛ වේදනාවක් ඇති වුණා. ඒ සුඛ වේදනාව ඇතිවීම දැන් උතන තණ්හාවට ඇති වුණා. ඒ තැන්නේ හා වුණා. මගේ පොයින්ට් එකේ ඉන්නේ දැන් එතනදී බොන වෙලාවේ එතනදී ස්පර්ශයක් ඇති වෙනවා. ඒ ස්පර්ශය ඇතිින්නේ එතනදී ආපෝ විඥානය. එතනදී විඥානයක් එනවා. එහෙනම් ඕල්ලෙලි දැන් විඥානේ මේ චක්‍රෙ දිගේ එනවනේ. ඔව් ඒ යන ගමන් දැන් පස්සේ ඇති වෙන ස්පර්ශය ඇති වෙනකොට ඒ බොන වෙලාවේදී එතන ආපෝ විඥානයක් ගොඩනගිනවා. නේද? දැන් දිවට රස දැනෙනකොට බොනකොට තමන්ට එක රසයක් නම් දැනෙන්නේ හරිද? එතකොට මොකද වෙන්නේ? ආයෙක කැති වෙනවා ඒක. එතකොට මොකද වෙන්නේ? දිවයි රසයයි එකතු වෙලා ජීවහා විඥානය ඇති වෙලා තව පටිච්චසමුප්පාද චක්‍රයක් හටගන්නවා. ලේසි නෑ පිටු ඔබ මේ ජීවත් වෙන තප්පරයක් පාසා ඔබ කරන්නේ මතු භවයට කර්ම සංස්කෘත කරගන්න එක. මේක ලේසි නෑ. මිනිසුන්ට මේක තේරෙන්නේ නෑ. මේ කියන්නේ බුදුහාමුදුරුවෝ කියන්නේ ආනන්ද හාමුදුරුවනේ බුදුහාමුදුරුවෝ කියනවා බුදුහාමුදුරනේ පටිච්චසමුප්පාද නම් මට නියමට තේරුණා ඒක හරිම සරලයි කියලා. බුදුහාමුදුරුවෝ කියනවා මාහේවං ආනන්ද අවච. ආහා ආනන්ද එහෙම කියන්න එපා. තුන් පාරක් තියෙනවා කියලා කියනවා. මේ පටිච්චසමුප්පාද චක්‍රය නොදැනීමෙන් තමයි මේ අනන්ත මේ සත්‍ය අනන්ත වූ මේ සංසාරේ දුක් විඳින්නේ. යම් කෙනෙක් මේක අවබෝධ කරගත්තා නම් යා මේ සංසාරේ නිදහසන ඒකාන්තයෙන්. එතකොට ඔබ හිතන්න ඔබ මේ කතා කරන කියන හැම වෙලාවෙම ඔබට උපදින්නේ සංකාර. මනෝ සංකාර, කාය සංකාර, වාචී සංකාර මොකක් හරි දෙයක් නැතුව ඔබට කතා කරන්න බෑ. ඔබට යම හිතන්න බෑ, කරන්න බෑ. එතන ඔබ ඔය උපදින හැම සංකාරකින්ම විඥාන හට ගන්නවා. ඒ විඥානය නවතින්නේ ඔබට අලුත් භවයක් සකස් කරන්න. අලුත් භවයක් සකස් කරන්න. අපිට හිතා ගන්න බෑ. ඉතින් ඔන්න ඔය පටිච්චසමුප්පාද චක්‍රයේ හරියාකාරව තේරුම් ගත්තා නම් තැන් දෙකක් තියෙනවා ගිලිහිලා යන්න පුළුවන්. මේ වක්‍රෙන් අයින් වෙන්න පුළුවන්. එකක් තමයි තණ්හාව, අනික තමයි අවිද්‍යාව. අවිද්‍යාවෙන් අයින් වෙන්න නම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. චතුරාර්ය සත්‍ය තමන්ට අවබෝධ වුණා නම් තමන් අවිද්‍යාවෙන් අයින් වුණා. අන්න අවිද්‍යාව නෑ දැන්. දැන් සංකාර වඩන්නේ. දැන් තියෙන තිරිසුදු සිතුවිලි. ඒ තිරිසුදු සිතුවිලි කියලා කියන්නේ ඒව මොනවද? පුඤ්ඤාවි සංස්කාරات නෙමෙයි, අපුඤ්ඤාවි සංස්කාරات නෙමෙයි, ආනෙන්ජාවි සංස්කාරත් නෙමෙයි. ඔන්නෝම තුනක් තියෙන සංස්කාර වලට. පුඤ්ඤාවි සංස්කාර කියලා කියන්නේ පින් සිතුවිලි. පින් කරන මං දානයක් දෙන්න ඕනේ. ඈ මම අම්මට සලකන්න ඕනේ, තාත්තට සලකන්න, තාත්තට සල්ලි ටිකක් යවන්න ඕනේ. ඔය තියෙන පින් සිතුවිලි. ඊළඟට අපුඤ්ඤාවි සංස්කාර. ඒ කියන්නේ මොනවද? තව සිතුවිලි. අරුව මරන්න ඕනේ, අරුට කොටන්න ඕනේ, අරුගේ සල්ලි ටික මං ගන්න ඕනේ, අර ඉස්ත්‍රිය දූෂණය කරන්න ඕනේ. ඔන්න අපුඤ්ඤාවි සංස්කාර. එහෙනම් ආනෙන්ජාවි සංස්කාර කියලා තව જાතියක් තියෙනවා. ආනෙන්ජාවි සංස්කාර කියලා කියන්නේ ධ්‍යාන වඩන ඒවා. මං ධ්‍යානයක් වඩන්න රූපාවචර භවෙ උප්පත්ති ලබන්න. අන්න එතන තණ්හාවේ තියෙනවා. එතන ඔය තුනම වැඩුවත් ඔය තුනෙන්ම යන්නේ කොතනටද? ආයි. ඔය ඔක්කොම සංකාර. ඔය සංකාර නිසා විඥාන තමයි හටගන්නේ. ඔය සංකාර වලින් කවදක්වත් චිත්තය හටගන්නේ නැහැ. එතකොට අවිද්‍යාව දුරු කරපු කෙනාට පින්සිතුවිලි පහළ වෙන්නෙත් නැහැ, පෞසිතුවිලි පහළ වෙන්නෙත් නැහැ, බ්‍රහ්මලෝක වල යන සිතුවිලි පහළ වෙන්නෙත් නැහැ. ඒයන් පිරිසුදු චිත්තද ස්වභාවයක් ඇති දෙය ඇති සැටියෙන් දැනෙන චිත්තද ස්වභාවයක් ඒගොල්ලන්ට තියෙනවා. එතකොට මොකද වෙන්නේ? ඒගොල්ලෝ අන්නේ සිතුවිලි පහළ කරනවා. ඒ සිතුවිල්ලෙන් පස්සේ විඥානයක් නෙමෙයි හටගන්නේ, චිත්තයක්. අන්න එතකොට ඒගොල්ලන්ට පටිච්චසමුප්පාද චක්‍රේ තණ්හාවෙන් එහාට යන්නේ නැහැ කිසි දෙයක්. වේදනාවත් ඇති වෙනවා. වේදනාවත් ඇති වෙනවා. නමුත් තණ්හාවෙන් එහාට යන්නේ නැහැ. ඇයි ඒ? ඒගොල්ලෝ දන්නවා මේක ඇති දෙයක් නෑ මට ඇලෙන්න කියලා. හැබැයි පින්වතුනි ඔය ගැටීම හරි ප්‍රශ්නයක්. ඔබ මේ ද මිනිසු කියන මේ ශරීරය ගැන. හරි? මිනිසු ශරීරය ගැන
කියන අසුභ භාවනාව කරනවා කරලා 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 හිතන අයියෝ මේ මහ දහජරා ශරීරයන්නේ මේකට නම් හෙන ගහන්නුනේ මේ මම මේ මොහොත මේ ශරීරය දරාගෙන ඉන්නේ ඈ හිතනවා හරි මෝඩකම පිංගුදේ එහෙම නෙමෙයි මේකට එන්න ඕනේ අවබෝධය තනි කරම තියෙන මේකේ අවබෝධය එතකොට ගැටීමකුත් නැහැ ඇලීමකුත් නැහැ අවබෝධයට ආවදන්න දැන් ඔබට පුළුවන් දැන් රාගික හැංගීමෙන් එක අපි තමු ස්ත්‍රියන් කෙරෙහි රාගික හැංගීම නවත්තන්න ඔබට පුළුවන් ස්ත්‍රියන්ට වෛර කරන්න ඔලද හොඳ කුණුහරුපෙන් බැනවැන ඉතින් ඉන්න කුණුහරුපෙන් බැනවැන මොනවද කියන්නේ හරි එතකොට ඔබට කාගේ හැඟීමක් ඇති වෙන්නේ නැහැ නමුත් ඔබ ඊට වඩා පවක් නෙමෙයිද කරගන්නේ ඇයි ඔබ ඔබ දැන් ඉන්නේ මොකෙන්ද ද්වේෂයෙන් රාගය අතපත් කරන්න කියලා හිතාගෙන මුළු දවසම ද්වේෂයෙන් ඉන්න මාය ද්වේෂයෙන් ඒක ඉංග්‍රීසියෙන් කියන්නේ හරි එතකොට එතකොට රාගය රාගය යටපත් කරන්න කියලා ද්වේෂයෙන් ඉන්නවා ද්වේෂය යටපත් කරන්න කියලා රාගයෙන් ඉන්නවා ඕක නෙමෙයි වෙන්න ඕනේ ඔය දෙකම අවබෝධ කරගෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය හරියාකාරව අවබෝධ කරගත්තා නම් ඔය රාගය කියන එකත් යටපත් වෙලා කියන්නේ සහ මුලින්ම නැති වෙලා යනවා ද්වේෂය කියන එකත් සහ මුලින්ම නැති වෙලා යනවා අන්න එතනයි අපි එන්න ඕනේ තථාගතයන් වහන්සේ ධර්මයේ දේශනා කළේ ඔන්න ඔතනට එන්න එකක් යටපත් කරගෙන අනික තියාගන්න අනික යටපත් කරගෙන අනික තියාගන්න නෙමෙයි ඒක නිසා හරියාකාරව අවබෝධ කරන්නේ අවබෝධයෙන් නැති කළාද අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය අවබෝධ වෙනකොට තමයි අවබෝධයෙන් මොකක් නැති වෙලා යනවා ඒකයි වෙන්න ඕනේ. පටිච්ච සමුප්පාදය ගැන හරියාකරව හිත පිටව ගත්තා නම් හැම තිස්සෙම ඒ ගැන ඔළුවේ තියාගන්න. තමන් කාටද දානයක් දෙනකොට තමන්ට මොනව හරි දෙයක් ඇති වෙනකොට. බල්ලෙක් දිහා දැක්කහම, සිංහෙක් දිහා දැක්කහම, මොකෙක් හරකෙක් දිහා දැක්කහම, පෙරේතෙක් දිහා දැක්කහම, ඈ පෙරේතෙක් දිහා දැක්කහම මේ පෙරේතයා ගැන සීකල බලන්න ටක් ගාලා. ප්‍රේත කියන්නේ මොකද්ද? පරේ අත. ඒ කියන්නේ මොකද්ද? තමන්ට දෙයක් කරන්න පුළුවන්කම තියදී ඒක අනුන් ලවා කරවගත්තේ උන්ට තමයි ඔය ප්‍රේතාත්මල උපදින්නේ ගිහිල්ලා. තමන්ට හොඳටම කරන්න පුළුවන් කම තියෙන නමුත් ඒක අනිත් එකලව කරව ගන්නවා. අසනීප හැදිලා කියලා කියනවා. අසනීප හැදිලා ඔන්න ගෙදර බුදියගෙන ඉන්නවා. හොඳටම පුළුවන් බගිලා බත් ටිකක් බෙදාගෙන ඉන්න. කෑ ගහලා කියනවා අම්මේ මට අසනීප නිසා මට බත් බෙදා ගන්න බැහැ අම්ම බෙදලා දෙන්න. අන්න මොකද වෙන්නේ? කෙලින්ම ප්‍රේත සංකාර හටගත්තා. තමන්ට කරන්න පුළුවන් කම තියෙද්දි තමන් අනුන් ලව්ව ඒ දේ කරව ගන්නවා. ප්‍රේත සංකාරය. එතකොට මොකද වෙන්නේ? ඔය ප්‍රේත සංකාරය වඩන කෙනාට ප්‍රේත විඥානේ හටගන්නේ. එතන එයා මේ ප්‍රේත විඤ්ඤාණයට ඇලුම් කරනවා නේද? ඈ? ඒ දේවල් නැවත නැවත කරගන්න ඇලුම් කරනවා එයා. එතන එයාට මොකද වෙන්නේ? එතනින් එයා ප්‍රේත සංකාරය වැදුවා. ප්‍රේත සංකාරයට පස්සේ ප්‍රේත ඒ නාම රූප. නාම රූප පස්සෙ යා සලායතන. ඔන්න එයා දැන් ඒ ක්‍රියාවලිය කළා. මුලින්ම හිතට එන එකනේ කරන්නේ. එයාට මුලින්ම එනවා මම්මට කියලා බත් ටිකක් බෙදා ගන්නවා. එයා දන්නේ නැහැ මේක ප්‍රේත සංකාරයක් කියලා. ප්‍රේත සංකාරය බව හරියට අවබෝධ වෙනවා නම් කවුරු ප්‍රේත වෙන්න කැමති නැන්නේ? නේද? හොඳ නේද? ඒගොල්ලෝ දන්නේ නැහැ මේක ප්‍රේත සංඛාරය කියලා. ඒකයි කියන්නේ අසුතවා පු탁ජනෝ. පු탁ජන මිනිස්සු අතරින් ඕවා වෙන්නේ. ඇයි ඒ ධර්මයේ ශ්‍රවණය කළ නැහැ. ධර්මයේ ශ්‍රවණය කරලා නම් Tamanට ක්‍රියාක් කරන්න පුළුවන් කවද ඉත කවදාකවත් අනුන් ලව්ව එක කරවන්නේ නැහැ. Tamanට ගන්න බැරි නම් ප්‍රශ්නයක් නැහැ. Tamanට ගන්න පුළුවන් කවද ඉත අනුන් ලව්ව එක කළා කියලා කියන්නේ ඒක මහා ඒක ප්‍රේත සංඛාරයක්. එතකොට මොකද වෙන්නේ දැන්? අන්න අර ප්‍රේත සංඛාර ප්‍රේත සිතුවිල්ල පහළ වුණා. අම්මලව බත්තියක් බෙදා ගන්න ඕනි. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒකට අදාළ විඥානේ හටගත්තා සිත හටගත්තා ඊට පස්සේ ඒ සිතත් එක්ක වැඳිලා ගිය දේවල් මතක් වුණා දැන් නැත්තම් මම මේක අනේ උඩට දාලා ඉඳලා බහැලා පල්ලයට යන්නත් ඕනි ඈ බත් බෙදන්න ඕනේ පිංගම් හොවදන්න ඕනේ ඈ ඒ මොකුත් නැහැ දැන් මම කිව්ව ගමන් අම්මා ඇවිල්ලා මට අසනීප නිසා අම්මා ඇවිල්ලා ඔක්කොම කරලා දෙනවා අන්න ඒක දෙතනට ආ ඊට පස්සේ මොකද වෙන්නේ එයා නාම රූප පත්‍යා සලායතන ඔන්න වා වැඩේ කළා දැන් ඒ වැඩේ කළාට පස්සේ මොකද උනේ ඒකද ස්පර්ශය ලැබුවා හරිද ඒ ස්පර්ශ කියන්නේ පස්ස පත්‍යා වේදනා ඊට පස්සේ ඔන්න ඒකෙන් දැන් ඔබට බොහොම සතුටක් දැනෙන හිතට හරි දැන් අන්න වැඩේ කරගන්න හරි යන්න අම්මලව මේක කළා දැන් හරි සතුටුයි දැන් ඔය සතුටත් කෙරේ හිත වෙඳිලා යනවා නැවත නැවතත් අම්මලව ඕක කරගැනීමේ ආසාව පහළ වෙනවා අම්මලව හෝ කවුරු ලව හෝ හරි කරගන්න හස්බන්ඩ් ලව හෝ වයිෆ් ලව හෝ කරගන්න ඕක පහළ වුණාට පස්සේ ඕකත් එක්ක හිත වෙඳිලා යනවා අර ප්‍රේත සංකාරයත් එක්ක හිත වෙඳිලා ගියා දැන් මොකද වෙන්නේ අර වේදනාවෙන් හිත බැඳිලා ගියා උපාදාන උනායි උපාදාන උනා කියලා කියන්නේ තදින් බැඳිලා ගියා එකත් එක්ක ඒකත් එක්ක බැඳිලා ගියාට පස්සේ අන්න ප්‍රේත භවයකට උරුමකම් කියනවා දැන් ප්‍රේත භවයක ඉන්න ප්‍රේත භවය තියෙන්නේ දැන් ඊට පස්සේ මොකද වෙන්නේ ඒ ප්‍රේත භවය පෙරෙනවා ප්‍රේත જાතියට පෙරෙතේකලා ඉපදිලා අනුන්ගේ විනය පෝෂණය වෙන්න පටන් ගන්න තරම් හත්තටපත් වෙනවා තව පින් කරලා තියුණොත් නැත්නම් ඒකත් නැහැ අනුන් ලව්වා කරගත්ත දේ අන්තිමට අනුන්ගෙන් දෙන දෙයකින්ම තමයි අපෙන්න පුළුවන්කම තියෙන්නේ. දැක්කද? පරේ යත പ്രേත. අනුන් දුන්නොත් විතරයි කරගන්න පුළුවන්. තමන්ට කිසි කරන්න කිසි දෙයක් නැහැ. ඔය මරණාසන්න සිතුවිල්ල ගැන කතා කරද්දී මේක හරි ප්‍රබල දෙයක්.
හරිද? හැබැයි අමතක කරන්න බෑ මෙන්න මේ දැන් බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා මරණාසන්න චිත්ත වීදිය හරි ප්‍රබලයි කියලා. හරිද? මරණාසන්න චිත්ත වීදිය අනිත් චිත්ත වීදියට වඩා ප්‍රබලයි. හරි? එතකොට මරණ මංචකයේදී අපිට ඇති වෙන සිත තියෙනවනේ. ඔය සිත ඇති වෙන්න ඒක ශනිකව ඇති වෙන දෙයක් නෙමෙයි. ඔය සිත ඇති වෙන්න බලපාන හේතු තියෙනවා. දැන් අපි ගොඩාක්ම පව් කරලා කෙනෙක් නම් අන්තිම මොහොතේදී පින්සිතු විල්ලක් පහළන්න තියෙන සම්භාවිතාවක ගොඩක් අඩු සම්භාවිතාවක් නේ තියෙන්නේ. නේද? නමුත් අපි ගොඩක් පින් කරගත්ත අය නම් අන්තිම මොහොතේ පව්සිතු විල්ලක් පහළ වෙන්නත් යන්නේ තියෙන්නේ බොහොම අඩු සම්භාවිතාවක්. නමුත් චුතිදිත්‍ය තමයි ප්‍රතිසන්දිය වෙන්නේ. හේතුව තමයි මේ සිත් පරම්පරාව එකිනෙකට බැඳිලා තියෙන්නේ. ඒ සිත් පරම්පරාව මම ඕගොල්ලන්ට දවසකුත් කිව්වා වගේ සිත් පරම්පරාව කියනවා පොඩි කාලේ අපි දන්වැල් හැදුවා මතකද වෙසක් කාලේට. ඒකේ මේ පැත්තට දැම්ම රතු පාට වලලු ටික. එතනින් පස්සේ කොළ පාට ටික. එතනින් පස්සේ නිල් පාට ටික. එතනින් පස්සේ සුදු පාට ටික අපි දැම්ම මතකද? එතකොට මේ වලලු ටිකේ මේ ටික ඔක්කොම රතු පාට නම්. ඒ තමයි ඔබගේ මනුස්ස භවය. එතකොට ඔබගේ මනුස්ස භවය ඇවිල්ලා මේ රතු පාට එකයි මෙතන කොළ පාට එකයි දෙක එකතු වෙන තැනක් තියෙනවා. ඔන්න ඕක තමයි සුති චිත්තිය කියලා කියන්නේ. මේක තමයි චුතිචිත්තිය මේක තමයි ප්‍රතිසන්දිය. ඒතකොට චුතිචිත්තිය ප්‍රතිසන්දිය එකට බැඳිලා තියෙන්නේ. ඒතකොට මෙච්චර කල් හිටියම මිනිස්සෙක් කියලා දැන් ඔබ බල්ලෙක් වෙන්න යන්නේ. ඒතකොට ඔබ නම් මිනිස්සයාගේ අන්තිමට පහළ වෙච්ච සිත තමයි එතනින් එහාට පටන් ගන්නෙ. පින්වදනි ඔය මේ උපත කියලා කියන්නේ මේක නෙමේ උපත. ඔබ මේ උපත හිතාගෙන ඉන්න කල ඔබට මේක අවබෝධ වෙන්නේ. මේක නෙමේ උපත. මේකට කියන්නේ මොකද්ද? මේ සාරිපුත්‍රයන් වහන්සේ දේශනා කරනවා මේ සත්‍ය විභංග සූත්‍රයේදී ජාතිය ගැන. කතමං චාවසෝ ජාති. මොකද්ද මේ මේ ආවුස්මත්නි ජාතිය කියන්නේ. යා තේසං සත්තානං තම්මි තම්මි සත්තනිකාය. ජාති සංජාති ඔක්කන්ති අබිනිබ්බත්ති කන්දානම් පාතුභාවෝ ආයතනානම් පටිලාභෝ. අයං උච්චතාවසෝ ජාති. ඒ කියන්නේ මොකද්ද? ජාති සංජාති ඔක්කන්ති අබිනිබ්බත්ති. මේ එන්නේ යන්නේ අබිනිබ්බත්ති. ඔය එන්නේ යන්නේ ජාතිය නෙමෙයි. ඔය ඕල්රෙඩි ජාතිකේ තමයි ඇවිල්ලා තියෙන්නේ. සංජාතිකයා තමයි මව් කුසට බැහැගන්නේ. ඔය මව් කුසට බහිනවට කියන්නේ ඔක්කන්ති වෙනවා. ගන්ධබ්බා ඔක්කන්ති හොන්ති. අන්න ගන්ධබ්බයා මව් කුසට බැහැගන්නවා. එතකොට මව් ගන්ධබ්බයා කියලා කියන්නේ ඕල්රෙඩි ඉපදිච්ච එක්කෙනෙක්. එයාට ආයි ඉපදෙන්න දෙයක් නැහැ. එයා මොකද උනේ? අර මේ ආපු දන්වැලේ මේ පුරුකෙන් පස්සේ මේ පුරුකට පැන්නා. ඒ පයින්නකොට එයා තීරණය වෙලා ඉවරයි එයා මොකද කියලා. බය ඕකට බය වෙන්න දෙයක් නැහැ මොකද මේ ලෝකේ තියෙනනේ මේ කර්ම නියාමයේ කියන එක බීජ නියාමයේ කියන එක ධම්ම නියාමයේ බීජ නියාමයට අනුව ඕකට බහින්නේ නැහැ බල්ලෙක්ව දැක්කා. ඕකට බහින්නේ මනුස්ස කුසකට බහින්නේ නැහැ බල්ලෙක්ව දැක්කා. බහින්නේ අනිවාර්යෙන්ම මනුස්ස ගන්ධත් දෙන්න තමයි. හැබැයි එයා බහිනකොට එයා ඔලඩි ඉපදිනා. ඒ ඉපදිච්ච එක්කෙනා තමයි අර සංජාතිකයා තමයි අදලට බහින්නේ. ඒ අතුරට බහැලා තමයි ඊට පස්සේ ඒක හරියට එදා මම කියලා දුන්නා වගේ මොකද්ද කොකිස් සච්චුවේ කතාව ලංකාවේ අපි කොකිස් උයනවා දැකලා තියෙනවද නේද කොකිස් සච්චු සමනලයා වගේ තියෙනවා මල වගේ තියෙනවා එක එක జాතියේ කොකිස් සච්චු තියෙනවා ඔය මොන කොකිස් සච්චුව අර මේකට දාලා ඔය තියෙන ද්‍රාවණයට දැම්මම මේ කොකිස් සච්චුව මොකද වෙන්නේ ඒ කොකිස් සච්චුවේ හැඩයට තමයි අර කියන අර ටික බැඳෙන්නේ අන්න ඒ වගේ තමයි ඔය සුක්‍රාණුයි ඩිම්බයයි එතනින් එහාට වැඩෙන්න ගන්න කාට අනුවද අර මෞගුසර බහප්පිකාගේ හැඩයට අනුව ඒ මෞගුසර බැස්සෙක් බල්ලෙක් නම් ඒ බල්ලා ගැටේට අනුව තමයි හැදෙන්නේ. ඒක නිසා තමයි බැල්ලියන්ට බලුපැටව උපදින්නේ. මොකද ඒක උසට බහින්නේ මොකද? බලුගන්ධබ්බේ බහින්නේ. එතන එයාට අනුව තමයි අර කියන මාංශය හටගන්නේ. ආහාරජ ශරීරය. ඔය ඉන්න ඔය ඔය බහින ගන්ධබ්බයට ආහාරජ ශරීරයක් නැහැ. ඒතුළු ශරීර ටික තියෙනවා. අපි චතුජ කායිකය අපිට තියෙනවා ශරීර හතරක්. ඒ ශරීර හතරෙන් තුනක් ඇතුළත තමයි එයා ඉන්නේ. හතරවෙනි ශරීරේ තමයි ඔයගෙන් බලාගෙන ඉන්නේ. මනුස්සයෙක් කියලා හිටපු කෙනෙක් එයාට සත්ක ඊළඟ චුතිචිත්ත යනුව ඉදෙන්න තියෙන තැන ඒ සත්ක එහෙම තරක් නම් එයාගේ තව මේ චුතිචිත්තෙන් මෙයා ඒ කියන්නේ බලෙක් ගන්ධබ්බ ඒ ඉන්නකොට ඉතින් අරගෙන පටිච්ච සමුප්පාද චක්‍රය දැන් වැඩ කරනවා යට හොගාලා.
එයා බලු වැඩ කර කර බලු වැඩ කර කර දැන් ආවා. අන්තිම මොහොතේදී මොකද වෙන්නේ? අර අවසාන චිත්ත වීදියට එකතු වෙනවා අර අර බලු වැඩේ. මොකක් හරි කරපෑ. ඒකට කියනවා කර්මයේ කර්මය, කර්ම නිමිත්ත, ගති නිමිත්ත. ඔය තුනෙන් මොකක් හරි එකක් බලපාන අන්තිම මොහොතේදී. එයා කරපු මොකක් හරි බලු ක්‍රියාවක එක්ක ක්‍රියාව කරපු දේ මතක් වෙනවා එයාට. එහෙම නැත්නම් ඒ බලු ක්‍රියාව කරන්න යූස් කරපු මොකක් හරි ආයුධයක් හරි මොකක් හරි එකක් මතක් වෙනවා. එහෙම නැත්නම් ඒ කරපු දේ නිසා ඊළඟ ආත්මයා බල්ලෙක් වෙනවා. අන්නේ බල්ලන්ගේ මොකක් හරි එකක් යාට පේන්න ගන්නවා. ඒ තුනෙන්ම වෙන්නේ මොකද්ද? අර බහාලු ක්‍රියාව තමයි එතන එම්බෝස් වෙලා ඉන්නේ එළියට. අන්න එතනට ආවට පස්සේ මොකද වෙන්නේ? අර අවසාන චිත්තය මෙතනින් ආරම්භක චිත්තයක් පටන් ගන්න හදන්නේ. එතන මේ අවසානයේ ඇති වෙන චිත්තය කෙලින්ම අර බලු චිත්තයක් ඇති වෙනවා. ඒක නිසා කෙලින්ම ප්‍රතිසන්දිය ඇති වෙන්නේ බල්ලෙක් කියලා. එතකොට මේ බල්ලෙක් කියලා ප්‍රතිසන්දිය තුනම යා බලු ගන්ධබ්බය නැයි. දැන් බල්ලෙක් කියලා මව කුසෙන් ආවේ නැහැ තාම. එයා බලු ගන්ධබ්බය. එතකොට එයා චිත්තද ශරීරයක් තියෙනවා, කර්මද ශරීරයක් තියෙනවා, හිතුද ශරීරයක් තියෙනවා. නමුත් දැන් තාම නැත්තේ මොකද්ද? ආහාරද ශරීරය. අර ඝන ශරීරය නැහැ. එතකොට එයා මොකද කරන්නේ? එයා බලනවා යාට යාට බලන්න දෙයක් නැහැ. එයාට සුදුසු තැන එයා ගිහින් උපදිනවා. ඔය ගන්ධබ්බයන්ට බුදුහාමුදුරුවෝ කියන්නේ කෙලින්ම මොකද්ද? සුලඟට අහුවෙච්ච පරණලා පතක් වගේ. පරණලා පතක් කියන අර වේලිලා 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 කියන දැල විතර කිතුරෙච්ච කොළ තියෙන්නේ. ඒක හුලඟට අහුවනාට පස්සේ කොහෙද යන්නේ? හිතා ගන්න පුළුවන් යන්නේ දිහා හුලඟ අහවන්නේ කොහෙද? ඌ යනවා හෙට. එහෙම නේද? ඒ කොළේ හෙට ගහගෙන යනවා. ඒ වගේ තමයි මෙතන. ඒ ගන්ධබ්බයා කර්මානුරූපව ඔය ඉන්න තැන උපදින තැනට යනවා. ඒ කොහෙ මෙහෙ ඉන්න එක සමානට යයි මේ අයිස්ලන්තේ ගිහිල්ලා උපදින්නන්නේ. ඒක කරන්න දෙයක් නැහැ. එතකොට එයා එතනට යනවා. එතකොට බලන්න චුතිචිත්තය ප්‍රතිසන්දිය කියන එක අතර තියෙන වෙනස. නමුත් මේක හොඳට මතක තියාගන්න චුතිචිත්තයක් වෙන්න, චුතියක් සිද්ධ වෙන්න ඒකාන්තයෙන්ම මොකක් වෙන්න ඕනේද? කර්මක්ෂය මරණයක් සිද්ධ වෙන්න ඕනේ. කර්මක්ෂය මරණයක් සිද්ධුනේ නැත්නම් කවදාකවත් එතන චුතියක් හටගන්නේ නැහැ. ඒ කියන්නේ මොකද්ද? මිනිස්සෙක්ම වෙලා ඉපදුනොත් එයායි එතන චුතියක් නැහැ. ඔන්නතන ටිකක් බැලාරුම් තැනක් අහගන්න. මෙතන යනවා දැන් මනුස්සය දැන් රතුපාට යනවා. ඔන්න මෙතනින් මොකද වෙන්නේ? එයාගේ ආයුෂ කෙලවර වුණා. ආයුෂ කෙලවර වුණාට තාම එයාගේ කර්මය කෙලවර වෙලා නැහැ. එයාට තාමත් මනුස්සෙක් විදිහට ඉන්න පුළුවන්. ඔය කර්මයේ කර්මวิචය අචින්තයයි. තථාගතයන් වහන්සේ විතරයි මේක තේරුම් ගන්න පුළුවන්. හරියට මේ කරගන්න පුළුවන්. නමුත් යම් ප්‍රමාණයකට අපිට කතා කළ හැකි එක. අපිට මරණ જાති හතරක් තියෙනවා. ආයුක්ෂය මරණය, කර්මක්ෂය මරණය, උපයක්ෂය මරණය, උපච්ඡේදක මරණ කියලා. ඉතින් ආයුක්ෂය මරණය කියලා කියන්නේ ආයුෂ ක්ෂය වීමෙන් තමයි ඒක සිද්ධ වෙන්නේ. අපි දන්නේ හැබැයි අපි මැරෙන්නේ කොයි විදිහෙද කියලා. ඒක අපිට හිතාගන්න බෑ. ඒක තථාගතයන් වහන්සේට ගෝචර වූ දෙයක්. කර්මක්ෂය මරණය කියලා තව જાතියක් තියෙනවා. අපි ඔය දෙකම උපයක්ෂය කියන ඔය දෙකම උපච්ඡේදක කියලා කියන හදිසිය සිද්ධ වෙන දේවල්. එතකොට අපි ගමු ඔය තුන් පළවෙනි තුන. එතකොට පළවෙනි තුන ගත්තට පස්සේ මේ අපි යනවා දැන් මේ අර දන්වැලි රතුපාඩ පුරුක්තික දිගේ යන. ඒ කියන්නේ මනුසාත්මයක් ලබාගෙන යන්නේ. ඔය යනකොට අපිට සිද්ධ වෙනවා ආයුක්ෂය මරණය. ආයුෂේෂය වුණා අපි. ගෙනාපු ආයුෂ ඉවරයි. නේ ආයුෂේෂය වුණා. නමුත් අපිට තාම කර්මේෂය වුණේ නැහැ. කර්මේෂය වුණේ නැහැ කියලා කියන්නේ අපිට තාමත් මනුස්සෙක් විදිහට ඉන්න පුළුවන්. අන්න එතනදී චුතියක් සිද්ධ වෙන්නේ අපි ඉන්නත්. නමුත් අපිට කර්මක්ෂය මරණය සිද්ධ වුණා නම් දැන් මොකද වෙන්නේ? කර්මක්ෂය මරණය සිද්ධ වුණා නම් එයාට තවදුරටත් මනුස්සෙක් විදිහට ඉන්න පුළුවන්ද? නැහැ. අන්න එයා චුත වෙනවා. චුත වෙච්ච ගමන් ආයි මොකද වෙන්නේ? මේ වේදිකපත් වෙලා ටුක් ගාලා මෙතනින් හට ගන්නවා කාවද? අර කියන බල්ලව. ඕ මොකා හරි කා පෙරේතයව හරි කාවා. එතනින් එහාට යන්නේ සම්පූර්ණයෙන්ම මොනවද? ප්‍රේත දංගල නැත්තම් බලු දංගල යන්නේ දැන්. ඒ දංගල දිගේ ගිහිල්ලා 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 ගිහින් හරි අමාරුයි ওই දංගලෙන් ගොඩට එන්න. මනුස්ස දංගල ගැටි වෙන්න පුළුවන්. නමුත් බලු දංගලකට ආවොත් මේක හරි දිගයි. ප්‍රේත දංගල වල තවත් දිගයි. බා දැන් සත්තු ඉන්නවා බුදු බණහගෙන ඉඳලා මේ දිව්‍ය ලෝකෙ. හිත පහදවෙන ධර්ම අවබෝධ කරගෙන නෙමෙයි. තථාගතයන් වහන්සේගේ රූපේ දිහා බලලා ඒක ඒක ගැන හිත පහදවගෙන කියලා කියන්නේ තින් අර අර කුළුපල් ගාමක් ඇති කරගෙන. නැත්නම් අර අර ධර්මයේ දේශනා කරනකොට එන මිහිරි රාමයට සවන් දීගෙන ඉඳලා මැරලා ගිහලා එතන මේ දිව්‍ය ලෝකෙ ඉපදිච්චයි ඉන්නවා. ඉතින් ওই විදිහට මොකද වෙන්නේ? එතකොට සිද්ධ වෙන්නේ මොකක්ද ආයි? අර බල්ල මැරිලා ආයි බල්ලෙක් වුණොත් එතන චුතියක් තියනවද? එතන චුතියක් නැහැ ආයි. එතන තියෙන ආයි මොකද? තාම කර්මයේ තියෙනවා එහෙමම. එතන ඉවරුනේ මොකද්ද? ආයුෂ. ආයුෂ පාලනය කරන්නේ තමයි ශරීරේ. කර්මය පාලනය කරන්නේ ශරීරේ නෙමෙයි.
කර්මයේ තියෙන තාක්කල් කර්මයේ තියෙන තාක්කල් මොකද වෙන්නේ? තමන් ඒ භවය තුල ඉන්නවා. බලු භවය තුල ඉන්නවා. ආයුෂය ඉවරෙමින් දැන් මේ ආයි ගංගපෞද්ධියකම ඇවිල්ලා තමයි මේ උපත ලබන්නේ. මනුස්සයෙක් ඉන්නවා. ආයුෂයේ මරණය ආයුෂයේ වුණා ශරීරයේ පවත්වාගෙන යන්න බෑ මෙතනින් එහාට අන්න සිත් පරම්පරාව චුත වුණා දැන් ශරීරයේ දිරාපතන සායේ ශරීරයේ කියලා දුට්ටු දෙකේක මේ සිත් පරම්පරාව මෙතනින් ගිය ගමන් මේකට වෙන දේ හිතා ගන්න බෑ මේව එල්ල වැඩක් නැහැ ඒකට ඔලුව තියාගෙන මේක අහගන්න හරි එතකොට ඔන්න එතනින් චුත වුණා දැන් ඔන්න එයා චුත වුණා නෙමෙයි එයා එතනින් ගියා හරිද දැන් අර ඇසුරු කරගෙන නෙමෙයි ඉන්නේ ඒත් එක්කම එයා ආයි ගන්ධබ්බෙන් වඩ පත් වෙනවා. හරිද? එතන ආයි එයාගේ උපත සිද්ධ වෙනවා. හැබැයි ආයි නමුත් තාම ගන්ධබ්බයක්. චුත වුණා නෙමෙයි තාම ගන්ධබ්බයක්. හැබැයි වැඩේ තියෙන්නේ මේකයි. එයා මනුස්ස ගන්ධබ්බෙක්. නමුත් එයාට දැන් මව් කුසක් හොයාගන්න බෑ. ඇයියේ? එයා අර ගොඩාක් අර මේ ඇබෝෂන් සර්වේ කරපු නිසා ඒ කර්මයට පරිසම් දෙනවා ඒ වෙලාවෙ ඇවිල්ලා. නමුත් තාම අර පෙර කරපු කර්ම නිසා එයාගේ කර්මය තාම ඡය වෙලා නැහැ. එයාට තවදුරටත් මනුස්සෙක් වශයෙන් ඉන්න පුළුවන්. නමුත් තස්සේ දින දැන් මේ මනුස්ස ගන්ධබ්බයට ඝන ශරීරයක් ලබා ගන්න බෑ. මොකද ඝන ශරීරයක් ලැබෙන්න ගිය උන්ගේ ශරීර නැති කරපු නිසා. ඊට පස්සේ මොකද වෙන්නේ? තමාට අවුරුදු කෝටි ගාණක් වුණත් එයාට ඉන්න සිද්ධ වෙනවා මව කුසක් හොයන්නේ. එතන කොහේ හරි තැනක මව කුස සකස් වෙනකොට මොකද වෙන්නේ? එයාගේ ගන්ධබ්බෙ ඉන්න කෝටි ගාණක් එතනට. නමුත් අදාළ පුද්ගලයාට තමයි එතන chance එක හම්බෙන්නේ. අනිත් පැත්තේ උරුම නැහනේ. ඉතින් අඳාන ආපු අනිත් පැත්තේ නේද? තවදරක එකක් හකට වෙනකොට දුවගෙන යනවා එතනට. අනේ මට chance එක නෑ. දැන් මොකද වෙන්නේ? ආයෙ එනවා. ඒක ඕමම ගිහිල්ලා 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 සමහරවිට අර කරපු පාප කර්මයක් නිසා මොකද වෙන්නේ? අර සහෝදර දෙන්නේ කසාද බඳපු තැනක ගිහිල්ලා බහිනවන්න. ඒ ගාන්න කර්මය ගිහිල්ලා හැබැයි තාම අර චුතිය සිද්ධ වෙලා නෑ. තාම යන්නේ මිනිස්සයා. ගෲප් ගාලා ගිහිල්ලා ඒකට බහිනවා. බහව ගම මොකද වෙන්නේ? අර උපදින එකගේ ඇස් දෙක නෑ කකුල් දෙක මෙහෙම වෙලා අන්න උපදින. අර කරමු ගන්න දෙවිදියක් වෙන්න පුළුවන් එකක් තමයි ගන්ධබ්බේ අංග විකල වෙන්න පුළුවන් හරි ගන්ධබ්බේ අංග විකල වුණොත් අංග විකල ළමයෙක් උපදින්න පුළුවන් එහෙම නැත්නම් මොකක් අංග විකල මේ අර හැදෙන රූපේ අංග විකල වෙන්නත් පුළුවන් ඒ කර්මයන් ඒ කර්මයන් එතකොට ඒක ලබන දෙමෝක්ෂණේ කාටද වන්නේ අනිවාර්යෙන්ම ඒක නිකන් සෙට් කරලා දෙන්නේ ගන්න කන්දකස්සයට කන්තකස්සයට ඔව් කන්තකස්සය මැරලා ගියොත් දිව්‍ය ලෝකෙ ඉපදුණා. එයා තමයි කන්තක දිව්‍ය පුත්‍රය කියන්නේ. ආ. එතන තියෙන චුත්තිය ගැන හිතන බලන්න. දැන් කන්තකස්සය මැරෙන වෙලාවේ තථාගතයන් වහන්සේ කියන්නේ මේ තමන්ගේ ස්වාමියා කෙරෙහි පුදුමාකාර වූ භක්තියකින් හිතා ගන්න බැරි ඒ කියන්නේ ඒක දරා ගන්න බැරුවනේ නහරයක් පිපුරුවේ හරිද ඒ වෙලාවේ සම්පූර්ණයෙන්ම මේ කන්තකස්සයාගේ විඥානේ පිරලා තිබ්බේ අර ස්වාමියා කෙරේ තමන්ගේ ඒ විඥානේ ගොඩක් දුර්වල වුණාට ඒ දුර්වල විඥානේ හැරි පිරලා තිබ්බේ එතන හරිද අන්න එතනින් මොකද උනේ බොහොම ශ්‍රද්ධාවකින් හිටියේ තමන්ගේ ස්වාමියා කෙරෙහි මැරෙන්න ගිහලා කෙලින්ම ඉපදුනේ දිව්‍ය ලෝකේ එයා තමයි කන්තක දිව්‍ය පුත්‍රයා කියලා සඳහන් වෙන්නේ මේ විමානවත් රූපකරණේ ධර්මය දේශනා කළා කන්තක දිව්‍ය පුත්‍රයාට
මණ්ඩුක දිව්‍ය පුත්‍රයා ඉන්නවා. මණ්ඩුක කියලා කියන්නේ ගෙම්බෙක්. ගෙම්බෙක් මේ බුදුහාමුදුරන්ගේ බුදුහාමුදුරෝ බණ කියනවා. ඒ අර ඒ සද්දයට කන යොමු කරගෙන ඉඳලා ඉතින් මැරිලා ගිහිල්ලා එතන ඉපදෙනවා. ඒ මැරිලා ගිහිල්ලා කියන්නේ මේ ඒක අහගෙන හිටියා ඒ ගෙම්බා. ඒ අහගෙන ඉන්නකොට උපාසක මහත්තයෙක්ගේ හැරමිටියකට ආවුණා ගෙම්බව. ඒක උපාසක මහත්තයෙක් එතන යනකොට හැරමිටියක ගහ යනකොට ඒ හැරමිටියට ආවෙලා ගෙම්බා මැරුණා එතනම. නමුත් ඒ වෙලාවේ ගෙම්බගේ අර දුර්වල වූ විඥානය පිහිටවල තිබෙන තථාගතයන් වහන්සේගේ අර සද්දෙට. එතනින් ගිහලා කෙලින්ම මණ්ඩුක දිව්‍ය පුත්‍රයා වශයෙන් ඉපදුනේ යා. නෑ නෑ. දිව්‍ය ලෝකිනේ දිව්‍ය කුමාරේ ක්ලාස්තර දිව්‍ය කුමාරේ නෑ නෑ ඒකට එතන එතන දිව්‍ය ලෝකේ කුමාරේ මේ 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 අද එන්නක් නෑ නේ මේ ෂේපර් නෑ දිව්‍ය ලෝකේ රූපයක් නෑ තියන දෙන ඔය රූපයක් නැත්තේ බ්‍රහ්ම ලෝකවල ඒ බ්‍රහ්ම ලෝක જાතියක් තියෙන රූපෙ නැති ඒ රූපෙ නැත්තේත් නෑ රූපේ ඉතින් දිව්‍ය ලෝකේ දිව්‍ය සතුන් දිව්‍ය සතුන් මෙහෙමයි දිව්‍ය සතුන් නෙමෙයි ඉන්නේ මෙහෙම හිතාගන්න දිව්‍ය සතුන්ගේ වෙස් ගන්න දෙවිවරු ඉන්නේ දැන් අපි හිතමු දැන් අපි ආවද ඉන්න කතරගම දෙවියන්ගේ මේ මේ වාහනේ මොනරා කියලා දැන් නොදන්න මිනිස්සු ඕකට hina වෙනවා හාමුදුරුවොත් ඉන්න ඕකට පරිභව කරලා hina වෙන්න අපිට එහෙම කියන්න බෑ අපි විශ්වය ගැන දන්නේ නැත්නම් දන්නේ නැති විතර අපි ඉන්නෝනේ දන්න අයට කතා කරන්න දෙයිලා එතන විශ්වයේ දෙවිවරුන්ට පුළුවන් වෙස් ගන්න හරි එතකොට දැන් මොනරා කියලා කියන්නේ දෙවි කෙනෙක්. එතන මොනරා කියන්නේ තිරිසන් සත්ත්වෙක් නෙමෙයි දිව්‍ය ලෝකෙට කොහොමද තිරිසන් සත්ත්වෙක් කියන්නේ. එහෙනම් උන්නේ අපිටත් අර අපි ඉංගරගස්සෙමු. දිව්‍ය ලෝකෙට යන්න පුළුවන් නෑ උන්ට. නේද? මොනරා කියලා කියන්නේ දෙවි කෙනෙක්. එතකොට මේ කතරගම දෙවියන්ගේ වාහනේ මොනරා නම් ඒ කතරගම දෙවියන්ට කොහෙට හරි යන්න ඕන නම් අරයා මොනරා වෙස් ගන්නවා. මොනරා වෙස් අරගෙන ඒ කතරගම දෙවියන් ඒක ඒක මේ මොනරාගේ උඩ වාඩිලා තමයි ඒක යන්නේ. එතකොට මේ කවුරු හරි තව කාලිමෑණි කෙනෙක් කියනවා සිංහයෙක්. එතකොට මේ සිංහයා කියන්නේ සිංහයෙක් නෙමෙයි. තිරිසනෙක් නෙමෙයි. තිරිසනෙක් කොහොමද අපායට මේ මේ කොහෙද මෙහෙ ඉන්නේ? ඉතින් අපාය කියන්නේ අපායට අයිති එකක් නෙමෙයි තිරිසන් යෝනිය කියන්නේ. එහෙම කෙනෙක් කොහෙද ඉන්නේ දිව්‍ය ලෝකේ? ඕක අපි හරියට තේරුම් ගන්න. දැන් ගණදෙවියන්ගේ වාහන අපි දන්නේ නැහැ ගණදෙවියෝ ඉන්නවද නැද්ද කියලා. ඒක අපිට ප්‍රශ්නෙකුත් නැහැ. නමුත් මේක ධර්මය තුලින් අවබෝධ කරගන්නකො ගණදේවියන්ට ගණදේවියන්ගේ වාහනේ මීයක්. එතකොට කියනවා මේ ඔච්චර මොලයක් තියෙනවා නම් ගණදේවියන්ට මීයේ පිටේ යයිද කියලා පරිභව කරන්න පටන් ගන්නවා. ඉතින් රාගය ශේ වෙනවද? ද්වේෂය ශේ වෙනවද? මොහය ශේ වෙනවද? බුදුබණද නැහැ. ඔය තව කෙනෙක්ගේ අත්නෝ මත. එහෙම නෙමෙයි යෝග හිතන්නේ ධර්මානුකූලව හිතන්න පුළුවන්. අර දිව්‍ය දිව්‍ය දේවත්වයට පත් වෙච්ච ඒ දෙවියට කොහෙට හරි යන්න ඕන නම් එයා කැමති එයාගේ සේවකයෙක් ඉන්න ඒ සේවකයාට පුළුවන් වෙන වෙස්යක් මවා ගන්න. දැන් ඔබට කාර් පහක් තියෙනවා. ඔබට කැමති කාර් එක යන්න බැරිද? ඈ කැමති කාර් එකේ කැමති ඩ්‍රයිවර් එකක් යන්න බැරිද ඔබට? පුළුවන්. ඔබ කියනවා නිමල් රේන්ජ් රෝවර් කරයියා. හරි දෝ නිමල් ඉල්ල රේන්ජ් රෝවර් එකේ ඔබ රේන්ජ් රෝවර් එකේ අද යන්නේ. ඒ වගේ තමයි එහෙ. ඒ අයට පුළුවන් එක එක වෙස්ම වගා. එතකොට ඒ දෙවිවරු තයි දෙවිවරු වගේ සමානවම් ටින් කරලා තියෙනවද? මොන දෙවිවරුද? දැන් ඒ කියන්නේ පත්තු ක්වෙස්චන්ද? නෑ ඒගොල්ලෝ අල්පේශාක්‍යයයි. අරගොල්ල මහේශාක්‍ය දෙවිවරු. අල්පේශාක්‍ය දෙවිවරු තමයි මහේශාක්‍ය දෙවිවරුන්ට අපෝපස්ථාන කරන්නේ. එතන මහේශාක්‍ය දේව කොටසට වැටෙන්නේ ගොඩා ගොඩා හරියක් බුදුන්ගෙන් ධර්මයේ ශ්‍රවණය කරපු අය. තමයි ගොඩා හරියක් ඉන්නේ. අල් මහේශාක්‍ය කොටසවල. මාර්ගඵල සෝවාන් වගේ ලබා ගත්තායි. දැන් සමහර සෝවාන් වගේ ලබා ගත්තායි ඔය කියන දිව්‍ය ලෝක දෙකේ නෑ. අපි ඔය කතා කරන දිව්‍ය ලෝක දෙකක් ගැන. චාතුම් මහරජිකේ තාවදීන්සේ විතරයි අපි කතා කරන්නේ. එතනින් එහාට ඉන්න දිව්‍ය දෙවිවරු ගැන අපි දන්නේ නැහැ. යාමේ තුසිතේ නිම්මානවත්ටි, හරණිම්බෙත වසවත්ටි කියන දිව්‍ය ලෝක ගැන අපි දන්නේ නැහැ. ඔය කියන දෙවිවරු ඉන්න ඔය දිව්‍ය ලෝක දෙකේ. ඔය අපි දන්න දෙවිවරු. Hindu කියලා අපි කියන්නේ Hindu දෙවිවරු කියලා. ඒ Hindu දෙවිවරු නෙමෙයි දෙවිවරු. Hindu අය තමයි වැඩිපුර අදහන්නේ. ඒක නිසා තමයි අපි කියන්නේ Hindu දෙවිවරු. නැන් යේසුස් වහන්සේ කියන්නේ දෙවි කෙනෙක්. දැන් ඉස්තර මනුස්සෙක් දැන් දෙවි කෙනෙක්. එතකොට අපිට කියන්න බෑ ක්‍රිස්තියානි දෙවි කෙනෙක් කියලා. එහෙම එකක් නැහැ. උන්වහන්සේ දෙවි කෙනෙක්. ඔබ බෞද්ධද මුස්ලිම්ද කියලා එකක් නැහැ. උන්වහන්සේලගෙන් පිහිටිල්ලොත් ඕනෙ කෙනෙකුට උන්වහන්සේලගෙන් පිහිට තියෙනවා. දෙවි කෙනෙක්ගේ ස්වභාවය ඒකයි. යක්ෂයෙක්ගේ ස්වභාවය ඊට වඩා වෙනස්. උට බුදු සත්කාර කරන්න විතරයි ඒක කරන්නේ. දෙවිවරුන්ගේ එහෙම එකක් නැහැ. සාන්තුවරු ඉන්නවා නේද? ඒ සාන්තුවරු ඔක්කොම දෙවිවරු. හරි එතකොට මේගොල්ලන්ට මහා බලවේගයක් ශක්තියක් තියෙනවා. එයා කවදාවත් පවට අනු බල දෙන්නේ නැහැ. දෙවිවරුණා. කතරගම
ඔව් යක්ෂ සේනාධිපති කියන්නේ ධාතු මහරජාගේ දිව්‍ය ලෝකෙන්නේ යක්ෂ සේනාධිපති. කියන්නේ යක්ෂයෝ නෙමෙයි ඒගොල්ලෝ යක්ෂ සේනාධිපතිවරු. ඒගොල්ලෝ තමයි යන්තම් පිච්චු පිච්චුනි උපාසක උපාසිකාවන් ආරක්ෂා කරගෙන ඉන්නේ. ඒකයි මම කියන්නේ අපි දෙවිවරුන්ට මඩ ගහන්න අවශ්‍ය නැහැ. අපේ මිනිසුන්ට හරියට තේරුම් කරලා දුන්න මම කවදක්වත් කියනවාද ඔයගොල්ලන්ට මේ 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 පූජා වටේ තියාගෙන දුවන්න කියලා. මම කියන්නේ නිත්‍ය වශයෙන් දෙවියෝ නැහැ කියලා කියන්නේ ඒක නෙමෙයි කරන්න තියෙන්නේ. හාමුදුරුවන්ට සමහර හාමුදුරුවන්ට දෙවියෝ නැහැ කියන එක නෙමෙයි. දෙවියෝ නැහැ කිව්වොත් බොරුවක් නේ කියන්නේ. ඈ මහා සමය සූත්‍රයේ බුදුහාමුදුරුවෝ කෙනින්ම මේ දෙවරු 500ක දෙවරු දාස් ගාන කියලා දේශනා කරනවා. ඉද්දිමන්තෝ දුතිමන්තෝ වන්නවන්තෝ යසසිනෝ මෝදමාන අභික්කමු බික්කුණ සම්ිතින් වනං කියලා. ඔය කියන දෙවරුන්ගේ ගුණ දෙවරුන්ගේ තියෙන ස්වභාවයවල ඉද්දිමත්තු දීප්තිමත්තු වර්ණවත්තු දෙවරු ඇවිල්ලා මේ භික්ෂු පිරිස මේ බලන්න ඇවිල්ලා ඉන්නේ කියලා. රහතන් වහන්සේලා ළඟින් මේ ඇවිල්ලා ඉන්නේ කියලා. ඉතින් එහෙම බුදුහාමුදුරුවෝ දෙවරුන්ගේ ගුණ වර්ණනා කරනවා. බුදුහාමුදුරුවෝ තරම් දෙවරුන් ගැන කියපු ශාස්ත්‍රවරයෙක් තවත් නැහැ ලෝකේ. අනිත් ශාස්ත්‍රවරු කිව්වේ දෙවරුන්ට යට වෙලා දේවත්වයට ඵලයල්ලා දේවත්වයේ තමයි උතුම්ම දේ ඕන් ඊශ්වරයන්ට මේ වැන්දා මේන් අර දෙයන්ට වැන්දා කී කී තමයි ඒ ශාස්ත්‍රූර් යමක් කිව්වේ. බුදුහාමුදුරුවන්ට වඳින්න දෙවරු ගැන බුදුහාමුදුරුවෝ ඇවිල්ලා කිව්වේ. ඈ බුදුහාමුදුරුවන්ගේ අර පළවෙනි දේශනාවහන්ද මම අහලා තියෙනවා මේ දහස දහසක් සක්වලින් දෙවියන් ප්‍රඥා ඇවිල්ලා අභ්‍යවකාශයේ ඉඳවත් ඉඳිකටු මලේ දෙවරු ඉඳිකටු මල ගැන නූල දාන හිල තියෙන්නේ ඉඳිකටේ. ඒ නූලදාන හිල ඇතුළ දහස් ගානක් ඉන්න පුළුවන් විදියට ශරීරම අවාගෙන හිටියලු. ඒ තරම් ප්‍රමාණයක් කියලා තියෙනවා ධර්මයේ ශ්‍රවණය කරලා. කී දහහක් අරහත්ත්වයටපත් වෙන්නේ නැද්ද? කී දහහක් සෝතාපන්න සකදාගාමි අනාගාමි මාර්ගඵල වලට යන්නේ නැද්ද? මනුස්ස වශයෙන් හිටියේ පස් දෙනයි. ඒ පස් දෙනා සමන් වුණා. ඒකයි මම කියන්නේ මෙතන අවබෝධ කරගati උත්තේ හරියට දෙවියෝ දෙවියන්ගෙන් ගන්න තියෙන දේ හරියට ගන්න. නැතු මේ දෙයියෝ නෑ දෙයියන්ට වැඳලා වැඳන්නේ ඔය මෝඩ වැඩ දෙයියන්ට වඳින්න කියලා කවුරුත් කියන්නේ නැහැ. ඔබට පුළුවන් දේව ගති ඇති කරගන්න. දේව ගති ඇති කරගත්තාම ඔබට පුළුවන් ඒ දෙවියන්ගෙන් පිහිට ඔබට ලබා ගන්න. පිහිට ලබා ගන්නෙ මොකටද? ඔබට යක්ෂයෙක් කියලා කරදර කරන්න නැතුව ඔබ මොකද කරන්නේ? ඔබට පුළුවන් බුද්ධ ශක්තියનો ප්‍රයෝජනයක් ගන්න. අන්න ඒක හරි වැදගත්. දේව ශක්තියට වඩා මහා බරපතල දෙයක් තමයි මොකද්ද? මේ විශ්වයේ තියෙන බුද්ධ ශක්තිය. බුදුහාමුදුරන්ගේ ශරීරය පරිනිර්වාණයට ගියාට තාම බුද්ධ තේජස පරිනිර්වාණයට ගියේ නැහැ. ඒක පරිනිර්වාණයට යන්නේ කවද්ද? මේ ශාසනය ඉවර වෙච්ච තැන. ඒක නිසා බුද්ධ තේජස තාම හැමම තියෙනවා. ඔබ හරියට මේ ශාසනික ගුණධර්ම පුරණ කෙනෙක් නම් ඔබට කරදරයක් වෙන වෙලාවට අද අපි කකුල කොහේ හරි හුක් කියවෙනවා අපිට නේ. හොඳ නැද්ද? ඔබට කකුල හැපෙනවා නම බුද්ධාය කියලා කියන්න පුළුවන් නම් කොච්චර වටිනවද? මම කතාවක් කියන්නම්. එක මිත්‍යා දෘෂ්ටික පවුලක ළමෙක් සම්මයා දෘෂ්ටික පවුලක ළමෙක් එක්ක බොහොම කුළු බොහොම මේ යාළුකමක් පවත්වාගෙන ඒ දෙන්න එකට සෙල්ලම් කරනවා. ඒ සෙල්ලම් කරනකොට අර ළමයා ඒ කැට ගහන වෙලාවේ කැටේ අතට අරගෙන ගහන්න යනකොට නමෝ බුද්ධාය කියනවලු. අර සම්මයා දෘෂ්ටික ළමයා. ඉතින් මේ ළමයා හැමතිස්සෙම දිනනවලු. තන මිත්‍යා දෘෂ්ටි කරන වෙන්න අනිත් ආගමේ ළමයා ඒ ළමයා දන්නේ නැහැ මොකුත්. නමුත් මෙයා නමෝ බුද්ධාය කියනවා. ඒකෙන් තමයි මෙයා දිනන්නේ. පරදින්න නැතුව දිනන්න තියෙන විදිය නමෝ බුද්ධාය. දැන් මෙයාගේ ඔළුවේ මේක වැඩ කරනවා. දවසක් මෙයාගේ තාත්තයි යනවා වෙනත් නගරයකට. එතන ඒ නගරයට ගියාම ඒ රටේ රජතුමා නීතියක් දාලා දිනවා අහවල් වෙලාවෙන් පස්සේ ගේට්ටු වහනවා ආයි එක අරින්නේ පවුදා උදේ. මොකද යක්ෂ ප්‍රේතයන්ගෙන් ප්‍රශ්න ඇති වෙන නිසා. ඒ විවිධාකාරයේ ආරක්ෂාවල් රැකවරණ සලස්සලා දාලා තියෙනවා. ඒ දොරටු ආයි අරින්නේ නැහැ මොනම හේතුවක් නිසාවත්. තාත්තා දෙන්නම එළියට ආව රජවාසලෙන්. ඒ එළියට එනකොට තාත්තට යමක් අමතකුණා. තාත්තගේ පුතේ මම පටස් ගාලා ගිහින් ඒක අරන් එන්නම් කියලා තාත්තා අමතකුණා දොරටු වහනවා කියලා. දොරටු වහනවා කියලා අමතක වෙච්ච ගමන් මොකද උනේ? තාත්තා දොරට ගියා. තාත්තා දොරට ගියාම පුතා එළියේ වැහුව දොරටු. ආයි කිසිම හේතුවක් නිසා දැන් අරින්නේ නැහැ මේක. මහා බල සම්පන්න යකෙක් ආවා මේ දරුවව කන්න දැන් එළියේ. මොකද ඒ ඔක්කොම මුරකාවල් දාලා වහලා ආරක්ෂාවල් දාන්නේ අර යකුන්ගෙන් බේරගන්න. මහා බල සම්පන්න යකෙක් ඇවිල්ලා මේ දරුවව කන්න දරුවට දරුවට මතක් වුණා අර යාගේ යාළුව කියන දේ. එයාට විපතක් එන වෙන වෙලාවට එයා පරදීන යන වෙලාවට එයා කියන දේ. එකපාර ළමයා කන්න හදනකොටම නමෝ බුද්ධාය කියලා කිව්වා. අවබෝධින්ද කිව්වේ? නැහැ.
මිත්‍යා දෘෂ්ටික ළමයෙක් කිසි දෙයක් දන්නේ නැහැ බුද්ධ ගැන කවුද කියලාවත් දන්නේ නැහැ නම බුද්දාය කියනකොට අර යක්ෂයා වෙව්ලන්න පටන් ගත්තා ඊට පස්සේ යක්ෂයා මොකද කළේ තමන්ගේ ඒ දරුවගේ තාත්තගේ වෙස්ම වාගෙන රෑ එළි වෙනකන් ඒ දරුවව තුරුලේ තියාගෙන ආරක්ෂා කළා ආරක්ෂා කරගෙන ඒ රජවාසලේ තියෙන කැම්බීම ඔක්කොම එතන ගිහිල්ලා කැම්බීම අරගෙන ආවිල්ලා දරුවට කන්න දීලා එකලලු උදේ තාත්තලා අහන අනේ පුතේ මහේම වුණානේ. ඇයි තාත්තේ දැන් තාත්තා මාත් එක්ක හිටියේ තාත්තමට කන්නක් දුන්නේ. බලන්න නමෝ බුද්දාය කියන එකේ තියෙනවා. මේ කියන්නේ මේ බුද්දේ මේ 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 බුදුහාමුදුරන්ගේ ශක්තිය විශ්වයේ තාම තියෙනවා. ඒ කියන්නේ ඒක බුදුහාමුදුරන්ගේ ශක්තිය නෙමෙයි. ඒකට කියන්නේ විශ්වයේ තියෙන බුද්ධ ශක්තිය කියලා. ඒ බුද්ධ ශක්තිය තාම නිරුපද්‍රිතව තියෙනවා. ඒක නිසා තමයි මේකේ මොරපිරිත ඈ සූර්ය පිරිත චන්ද පිරිත කියලා පිරිත් තියෙන්නේ මේවා හරි බර හරි හරිම බල සම්පන්න පිරිත් හැබැයි මේකයි කියන්නම් වාලේ කියලා වැඩක් නැහැ අවබෝධින් ඕනේ කියන්න සූර්ය දිව්‍ය පුත්‍රයව මේ ඉරව නෙමෙයි සූර්ය දිව්‍ය පුත්‍රයව රාහු කියන අසුරු ඉඳන් සුරාසුරි යුද්ධේ වෙච්ච දෙයක් ඉතින් සුරාසුරි යුද්ධේ බොරුවක් කියුවේ හැකේද සුරාසුරි යුද්ධේ වෙච්ච දෙයක් සුරාසුරි යුද්ධයේ සූර්ය දිව්‍ය පුත්‍රයව මොකද කළේ රාහු අසුරු ඉඳන් රාහු කියන්නේ මහා බල සම්පන්න අසුරෙක් අසුර නායකයෙක් රාහු අසුරේන්ද්‍රයා ග්‍රහණයට ගන්න ගියා සූර්යදේවී පුත්‍රයා. ඒ ග්‍රහණයට ගන්න ගිය වෙලාවේ සූර්යදේවී පුත්‍රයා කාගෙන්ද උදව් ඉල්ලුවේ? බුදුහාඳුරන්ගෙන්. ඒක තමයි සූර්ය පිරිත තියෙන්නේ. ඒතර බුදුහාඳුර කිව්වා රාහු ඔය සූර්යදේවී පුත්‍රයා මගේ සරණ ගිහිල්ලා ඉන්නේ. බුදුන් සරණ ගිහිල්ලා දහම් සරණ ගිහිල්ලා සංඝුන් සරණ තිසරණ සරණ ගිහිල්ලා ඉන්නේ. එහෙනම් ඔකවත් ඔයා මේ යාව අතාරින්න. ඒ කියනකොට රාහු වෙව්ලන්න පටන් ගත්තා. රාහු දුවගෙන ගියාල එයාගේ නායකයා ගන්න වෙප්පචිත්ත අසුරින්ද්‍රය ගාවට. ගිහිල්ලා කිව්වා මොකද්ද? අනේ ස්වාමීනි මම අතෑරියා. මම සූර්යදේව පුත්‍රයාව අල්ලගන්න ගියේ මම අතෑරියා වුණාට. ඇයි උඹ අතෑරියේ? මේ මේ බුදුහාමුදුරුවෝ මට කිව්වා අතාරින්න කියලා. මේ තෙරුවන් සරණ ගිය කෙනෙක් කියලා. ඇයි උඹ අතෑරියේ? මං අතෑරියේ නැත්තම් මගේ හිත හත් කඩකට පැලෙනවා. ඔන්න විශ්වයේ තියෙන බුද්ධ ශක්තිය. අපිට තේරෙන්නේ නැහැ. සත්‍යක්‍රියා බලය ඕවත් එක්ක තියෙන්නේ. ඉතින් අපි අද හරියට මේ දහම හරියට ක්‍රියාත්මක කරනවා නම් ඇත්තටම දෙවිවරු අපිට වන්දනා කරයි ඇවිල්ලා. ඒක තමයි ඇත්ත ස්වභාවය. ශක්‍ර දේවේන්ද්‍රයා උදේට නැගිටලා හතර දිසාවට වන්දිනවා. ඇයි වඳින්නේ? කාටද ඒ වඳින්නේ? ඔබ අපිට නෙමෙයි. ඔබ අපිටත් වන්දනා කරව ගන්න පුළුවන් ඕන්න. කොහොමද? ධර්මයේ හැදිරිලා. මාතෘ දිව්‍ය පුත්‍රයා අහනවලු මේ ඔබ මේ දිව්‍ය ලෝකෙ දෙදිව ලෝකෙටම අධිපති ශක්‍ර දේවී ඔබ. ඔබ මේ මොකද උදේ පාන්දර නැගිටලා මේ උදේ මේ යාගෝ හැරි යන්න ඉස්සෙල්ලා හතර දිසාවට වන්දින්නේ. කාටද මේ වන්දින්නේ? ඒලා කියනවා මේ මාතලි මම වඳින්නේ මේ තථාගත ධර්මයේ හැසිරෙන මේ තථාගත ධර්ම තුලින් නිවන් අවබෝධ කරගන්න මේ වෙර වීර්ය ධර්ම මේ මහා වීරයන්ට මගේ මේ වන්දනාව කියලා. ඉතින් අපි මොකද කරන්නේ? අපි මේ සද්ධර්මය දරාගෙන අපි මේ සද්ධර්මය මේ උපැන්න දහත්කින් අරගෙන දැන් අපි මොකද කරන්නේ? දෙවරු පස්සේ යනවා. දෙවරු නෑ නෙමෙයි දෙවරු ඉන්නවා. ඔබ දෙවරුන්ගෙන් පිහිට ගන්න විදිය අවබෝධ කරගන්න. දෙමළයට බෑ ඔබ තරම් හොඳට මේ දෙවරුන්ගේ උදව් ගන්න. ඒකවල දෙවරුන්ගේ උදව් ගන්න කටු ගහගෙන ගිනි පාගගෙන දඟලනවා. ඔබට මොකද්ද කරන්න තියෙන්නේ? තථාගත ධර්මයේ හැසිරලා ඒ පින් අනුමෝදන් කරන ඔය කින් දෙවියන්ට. ඔබ තුල දේව ගතිය ඇති කරගන්න. එතකොට මොකද වෙන්නේ? මේ ගතියට ගතිය ගැළපිලා ඒ දෙවියෝ ඔබ ළඟට එනවා. දෙවරුන්ගේ ආරක්ෂාව ගන්න තියෙන හොඳම ක්‍රම මේක. පූජා වට්ටියක් අරන් ගියා කියලා දෙවියෝ කවදක්වත් එන්නේ නැහැ. එන්නේ ඔය ළඟපාත කියන මල පෙරේතයෝ ටික. පූජා වට්ටිය වලින් කවදක්වත් දෙවියන්ව ලං කරගන්න බැහැ. ලං කරගන්න පුළුවන් විදිහ තමයි දේව ගති ඇති කරගන්න එක. ඉතින් පුළුවන් තරම් තමන් තුළ දේව ගති ඇති කරගන්න. ඒ දේව ගති තුලින් තමන්ට ඒකාන්තයෙන් පුළුවන් දෙවියෝ ළඟා කරගන්න. දරුවෙක් කුසේ දරාගෙන ඉන්න අම්මා කෙනෙක් හොඳ ප්‍රසූතියක් ලැබීම සඳහා නැත්නම් හොඳ දරුවෙක් බලාපොරොත්තු වෙලා ඉන්නා නම් ඇති විය යුතු සිතුවිලි මොනවද? ඇති කරගත යුතු සිතුවිලි. හොඳ දරු ප්‍රසූතියක් කියන්නේ මේකයි. ගතියට ගතිය ගලප ගන්නයි තියෙන්නේ. තමන්ට මව්පුසක් ඇති වෙච්ච වෙලාවට ගතියට ගතිය ගලප ගන්න. ඉස්සෙල්ලා බලන්න තමන්ට කාවද ඕනේ කියලා. හරි තමන්ට ඕන කෙනාව ලං කරගන්න දෙන හොඳම ක්‍රමය තමයි ගතිය ගලපගන්න. තමන්ට ඕනේ පෙරේතෙක් වනම් පෙරේතෙක් වගේ ළමයෙක් වනම් ඕනේ තමන් තුළ ප්‍රේත ගතිය ඇති කරගන්න.
මොකද නේද ගතියේ ගතිය තමයි ගැලපෙන්නේ විශේෂයෙන් මවගේ ගති පියාගේ ගති රාමුලීම බලපානවා ඒකට එතන මවගේ ගති මොනවද කියන එක ගැන තමයි යා මොකද යා එයා සංගල ගතියේ ගතිය තමයි ගලපගන්නේ එයාට ශරීරය ගැන අවබෝධයක් නැහැනේ නමුත් මානසිකව යත් එක අම්මත් එක බැඳෙන ඉන්නේ එතකොට ඒ දරුවා මව කුසේ ඉන්න වෙලාවට අම්මා හිතන්න ඕන සිතුවිලි තියෙනවා ඒ තමයි සම්පූර්ණයෙන්ම මෙත්තා සහගත සිතුවිලි කරුණා සහගත සිතුවිලි හරි එතකොට තරහ සහගත සිතුවිලි ඇති කරගත්තොත් මොකද වෙන්නේ ඒ ගතියට අර ගතිය ගැලපෙන්නේ නැහැ අපි හිතමු දිව්‍ය ලෝකයෙන් බහැපු කෙනෙක් ආවා කියලා මෙහෙත් මව කුසට එතන එයා බලාපොරොත්තු වෙන ගතියක් තියෙනවා එතන මේ දිව්‍ය ලෝකයෙන් බහැපු කෙනා බලාපොරොත්තු වෙන ගතිය ඒ අම්මා තුල නැත්තම් එයාට මොකද වෙන්නේ තාත්තා ඇවිල්ලා අපි හිතමු කෙනෙක් ඇවිල්ලා දිව්‍ය ලෝකයෙන් බැස්සා දිව්‍ය ලෝකෙන් චුත වුණා මනුසාත්මය ලැබුවා ඒ ගන්ධබ්බය බැස්සා හැබැයි එයාට නැතසෝ නැචාඤ්ඤෝ එයාත් නෙමෙයි වෙන කෙනෙකුත් නෙමෙයි හරිද ඒක නිසාර දේව ගතිත් තාම එයාට තියෙනවා හරි දේව ගතිත් තාම එයාට තියෙනවා එතකොට මොකද වෙන්නේ එයා එතනින් ඇවිල්ලා මව් කුසට බැස්සා මව් කුසට බහැලා එයා මව් කුසට බහැලා ඉඳද්දි ඒ අම්මා හෝ තාත්තා ක්‍රියා කරන ක්‍රියාපටි පාටි එයාට අල්ලන්නේ නැත්නම් එයා මොකද කරන්නේ එයා යන්නේ නැහැ නෝ. ඔන්න කියනවා මලදරු උපන් සිද්ධ වෙනවා කියලා. ඉතින් ඔන්න ඕවා හරිම වැදගත් දේවල්. ඒක නිසා තමන් පුළුවන් තරම් කරන්න ඕනේ තමන් ඒ දේ ලබා ගත්ත වෙලාව. තමන් මව කුසක් දරාගෙන ඉන්න වෙලාවට පුළුවන් තරම් කරන්න ඕනේ. මව කුසක් දරාගත්ත වෙලාවට තමන් කරන්න ඕනේ පුළුවන් තරම් පින්කම් කරන්න. පුළුවන් තරම් ධර්මයේ ශ්‍රවණය කරන්න. පුළුවන් තරම් දන් දෙන්න. පුළුවන් තරම් මෛත්‍රියෙන් ඉන්න. තමන්ගේ හස්බන්ඩ්ට පුළුවන් තරම් ගෞරවයෙන් සලකන්න පුළුවන් තරම් ආදර භක්තියෙන් සලකන්න ආදරය කියන එක වපුර ගන්න තමන්ගේ හිත්වල එතකොට ඒ වගේම තමයි තමන්ගේ හස්බන්ඩ් තමන්ගේ වයිෆ්ට කරන්න ඕනේ දාසියකට වගේ දාන්න ගියොත් එම අර දරුවට අන්තිමින දේශසහගත සිතුවිලි එතකොට දේශසහගත සිතුවිලි මේ ලෝකෙට උත්පත්ති ලැබෙන දරුවෝ එක්ක අඩු ආයස එක්ක අංග විකල ස්වභාව නේද එක්ක ලෙඩ ඔය කියන්නේ දැන් මේ කියලා මේ අවුරුද්දයි දෙකයි පපුවේ හිල් ඔපරේෂන් කරන්න ඕනේ ඔය මොනවද වෙන්නේ ඔක්කොම ඔහේ අර ළමයේ හදනවා කියන එක සාමාන්‍ය දැන ඒකයි කියන්නේ අර මංගල කාරණා නැහනේ බා මොනවද අර කියපු පණ්ඩිතානංජ සේවනා නැහැ ඒතකොට පණ්ඩිතානංජ සේවනා නැති වෙනකොට මොකද වෙන්නේ ධර්මය ගැන අවබෝධයක් නැහැ ඒක නිසා ළමයේ හදන අපි හදමු ළමයේ ඒතකොට හන් අපි ළමයේ හදනකොට කල්පනා කරනවා දෙන්න හරි ළමයේ හදනකොට දැන් ඔයගේ රස්සාව ඕකේ නේ හා අපිට ගයක් තියෙනවා නේ හා කාර්යය තියෙනවා අනේ ඇති අච්චරයි දැන් හදුව ළමයා ඔය ටික විතරනේ බලන්න ඈ කවදා මේකයි අර පණ්ඩිතානන්ද සේවනායක තියෙනවනම් ඒ පණ්ඩිතයන්ගෙන් ඒ දේ ශ්‍රවණය කළා හරි ඒ දේ අවබෝධ කරගන්නවා රයිට් අපි දරුවෙක් හදන්න යන්නේ එහෙනම් අපි ගෙන්න ගන්න ඕනේ කාවද? රයිට්. එහෙනම් අපි ගොඩාක් පින් කරලා. අපි ඒ පින් අනුමෝදන් කරන දෙවියන්ට අපි ප්‍රාර්ථනාවක් කරමු. ඒ තමයි මොකද? දිව්‍ය ලෝකෙන්. චුත වෙලා එන්නේ ඉන්න. දෙවි කෙනෙක් හෝ දිව්‍යාංගනාවක් ඉන්නවනම් අපේ දරුවෙක් කළා මව් කුසට වඩිත්වා. මේ පින් අනුමෝදන් වෙලා ඒ පින් බල මහිමෙන් අපගේ මව් කුසට වඩිත්වා. එදැන් පටන් මහා විශ්වාසයක් ඇති කරගත්ත දිව්‍යාංගනාවක් හෝ දිව්‍ය කුමාරයෙක් තමයි මගේ මව් කුසට එන්නේ. එහෙනම් මම එයාගේ ගතියට ගතිය ගැළපෙන විදිහටයි මම ඉන්න ඕනේ. එහෙනම් එදා පටන් මමත් දෙවි කෙනෙක් වගේ ඉන්නවා. දෙවි කෙනෙක් වගේ මිනිසු කෙනේ මහා අනුකම්පාවෙන් කටයුතු කරනවා. දානමාන දෙනවා. බණ භාවනා කරනවා. කුසල් දම් රැස් කරනවා. ඔය විදිහට තමන්ගේ හස්බන්ඩ් සලකනවා, වයිෆ් සලකනවා. ඔය විදිහට ඉඳගෙන ඔන්න අර කියන ස්වභාවය ඇදිලා එනවා අතන ඊට පස්සේ. යම්කිසි ආකාරයක කර්ම වේගයක් බලපාන්න තිබුණොත් අංගවිකල ගන්ධබ්බයක් වඩට බහින්න හිටියත් අර විදිහට ප්‍රාර්ථනාවක් කළා ඒ ගැන හිතේ තියාගෙන කඩියදු කිරීම නිසා අර ගතියයි මේ ගතියයි ගැළපෙන්නේ නැතුව යනවා අන්න එතකොට මොකද වෙන්නේ අර කර්මයේ පස්සට යනවා පස්සට ගිහිල්ලා අර ගතියට ගතිය ගැළපෙන කෙනෙක් ඊළඟට කොහේ හරි ඉඳලා එන කෙනෙක් එනවා එතනට අන්න මව කුසට බහැගත්ත හොඳ ගන්ධබ්බේ දැන් මොකද වෙන්නේ දැන් අර දෙමාපියන්ගේ ගසිත් එක ගලපගෙන ඉස්සරහට යනවා ගලපගෙන ඉස්සරහට ගියා රයිට් අන්න එයා කැමති දෙමාපියන්ට දෙමා එතකොට දෙමාපියන්ගේ ගති ලක්ෂණ වලට එයා කැමති ඔන්න
වාසනාවන්ත දරුවෝ පතක් සිද්ධ වෙනවා. එයා බොහොම ආදරෙන් මේ ලෝකෙට එනවා. අන්න හොඳ දරුවෙක් බිහි වුණා. ඒ වගේ මේ දරුවා බොහොම හොඳයි, බොහොම සාන්තයි. ඇයි? එයාගේ ගතිය ඒකයි. එයා මව කුසේ ඉන්නකොට අම්මගේ ගතියත් ඒකයි, තාත්තගේ ගතියත් ඒකයි. කවදාකවත් මව කුසේ ඉන්නකොට තමන් රළු වෙන්න උත්සාහ කරන්න එපා. තමන්ගේ භාර්යාවට රළු වෙන්න උත්සාහ කරන්නත් එපා. මේ ස්වාමියා පුළුවන් තරම් ආදරයෙන් සත්කාර කරන්න, පුළුවන් තරම් ආදරයෙන් සම්මාන කරන්න. දෙන්නට දෙන්න පුළුවන් තරම් ආදරෙන් ඉන්න, පුළුවන් තරම් හොඳ දේවල් කරන්න, පුළුවන් තරම් ධාර්මික වෙන්න. එතකොට තමයි අර ගතියද ගතිය ගැලපෙලා ඒ දරුවා බොහොම සුවපත්ව හැදෙන්නේ. ඔබ කොච්චර ගුණදායි කෑම කෑවත් වැඩන්නේ නැහැ. ඇයි ඒ? අයි ආහාර ශරීරය නෙමෙයි එතන වැදගත් වෙන්නේ. මොකක්ද වැදගත් වෙන්නේ? අර ගන්ධබ්බ ස්වභාවය වැදගත් වෙන්නේ. ආහාර ශරීරය නම් ඔය පිපිඤ්ඤා කාලා හිටියත් වැදෙන්නේ නැහැ ඔක්. නේද? ඔය ලංකාවේ ඉන්නේ අර දුෂ්කර පළාත්වල ගෑනු බඩදරුවම පිපිඤ්ඤා කාලා ජීවත් වෙන්නේ. ඒ ළමයි හදන්නේ නැද්ද? හදනවනේ. නේද? එතකොට අරකට වැදගත්. ආහාර තමන් ගෙන් කරලා දාගන්න එක වැදගත්. නමුත් ඊට වඩා වැදගත් අර අර සිතුවිලි මාත්‍ර. අන්නතර වාසනාවන් දරුවපත සිද්ධ කරන. මේ දරුවපත සිද්ධ වෙච්ච දවස් ඉඳලා මේ දරුවව, මේ දරුවට තේරෙන කාලේ ඉන්න. දරුවව තියාගෙන ඔය මල් පහන් පූජා කරන අවස්ථාවල් දරුවව තියාගෙන කරන්න. දරුවට තේරෙන්නේ නැහැ මොකුත්. නමුත් තියාගෙන කරන්න. මේ විශ්වීය බලවේග මගින් මේ දරුවන් ආරක්ෂා වෙනවා. ඒ දරුවන්ට යහපත දැරසෙනවා. ඊළඟේ දරුවන්ට ශ්‍රවණය වෙනවා මේ දේවල්. ඒ දරුවා කැමති මේ දේවල් වලට දරුවට ඒවා ශ්‍රවණය වෙනවා. ඒ දරුවා බොහොම නිරෝගීමත්ව වැඩෙනවා. නිකන් හිතන්න ඔබ ඔබ හොඳ කෙනෙක්. නමුත් ඔබට යම් කිසි කෙනෙක් බලපෑම් කරන නරක දෙයක් කරන. දැන් ඔබගේ හිත තෝන්තු වෙන්නේ නැද්ද? හිත තෝන්තු වුණාට පස්සේ ඔබගේ ශරීරය වැඩිම දුර්වල වෙන්නේ නැද්ද? ඇදිලා යන්නේ නැද්ද? ඔය ඒකාන්තයෙන්ම සිද්ධ වෙනව නේද? ඔන්න ඔය දේවල් වෙනවා ඔය දරුවට. හොඳට අවබෝධ කරගන්න මේ දේවල්. තමන් වාසනාවන්ත දරුවපතක් සිද්ධ කරන්න ඔන්න ඔය ටික හොඳට ඔළුවේ තියාගන්න. එතකොට මොහොම වාසනාවන්ත දරුවපත ඔබටත් කිසිම කරදරයක් නැතුව ඒ දරුවපත සිද්ධ කරගන්න පුළුවන්. ඔබට කරදරයක්වත් නැහැ, ඒ දරුවට කරදරයක්වත් නැහැ. ඒ දරුවා ලෝකෙට බිහි වුණා. ඒ දරුවා බොහොම කරුණාවන්ත කෙනෙක්. බොහොම අර ඔය බහත් දරදඬු ළමයි නෙමෙයි. හරි? බොහොම වාසනාවන්ත දරුවෙක් ඉපදිලා ඒ දරුවා ලෝකෙට ලොකු යහපතක් කරා ඉඳලා. එතකොට මාතෘත්වයේ පීතෘත්වයේ වශයෙන් ඔබට බොහොම සන්තෝෂයටපත් වෙන්න පුළුවන් කාරණාවක් සිද්ධ වෙනවා. ඒ දරුවන්ව තියාගෙන මේ දේවල් කරන්නේ. එතකොට මේ දරුවෝ නිරන්තරයෙන් ඒවට යොමු වෙනවා. දරුවන තේරුම් ඇති කාලෙක වෙනකොට ධර්මයේ තේරුම් කරලා දෙන්න දරුවන්ට. ඔන්නෝ තරයේ හිතට තියාගන්න. නැත්නම් ඔබට අර අවාසනාවන්ත දෙමාපියන්ගේ කුලකෙට එකතු වෙන්න සිද්ධ වෙනවා. ඕල් විශේෂයෙන් ඔබට ගැහෙන දරුවෙක් ලැබුණොත් එහෙම. ඒ දරුවෝ අවුරුදු 12 වෙනකොට ලොකු බඩක් හදාගෙන ඉනවා ඉස්සරහට. ඒක තමයි මේ රටේ රටවල් යන ස්වභාවය. ඒතර ඕක නවත්ත ගන්න පුළුවන් කොහොමද? නවත්ත ගන්න පුළුවන් මේ දරුවට යථාර්ථය අවබෝධ කරලා දෙන්න. ටික ටික යථාර්ථය දරුවට අවබෝධ කරලා දෙනකොට දරුවා ඒවට යොමු වෙන්නේ නැහැ. දරුවා ගෝල් ඔරියන්ටඩ් වෙනකොට, දරුවට ගෝල් එකක් වෙනකොට කරන්නේ ඒ දරුවා ඒ ගෝල් එකට හිත යොමු කරනවා මිසක් ඔය දඩාව තියන කුල්ල පස්සෙන් යන්න හිතාගන්නේ නැහැ. කොල්ලොත් එහෙමයි. ඔය කුඩු කාර්යෝ ගංජා කාර්යෝ පස්සෙන් යන්න උන් උත්සාහ කරන්නේ නැහැ ඊට පස්සේ. මොකද අපි උන්ගේ මනස එක මට්ටමකට යොමු කරලා තියෙන්නේ. එතන මේ යොමු වෙච්ච මානසික මට්ටමින් තමයි ඒ දරුවෝ යන්නේ. ඒතර අනිත්යෙන්ගේ මානසික මට්ටම මෙහෙන් යනවා, අර දරුවෝගේ මානසික මට්ටම මුඩින් යනවා. කවදාකවත් ඔය දෙක ක්‍රෑෂ් වෙන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය හොඳට ඔළුවේ තියාගන්න. හරිම වැදගත් දේවල්. මේ වෙලාවේ පුළුවන් තරම් සන්තෝෂයෙන් ඉන්න, මේ වෙලාවේ පුළුවන් තරම් පිං කරන්න, මේ වෙලාවේ පුළුවන් තරම් භාවනා කරන්න, මෙත් පතුරවන්න පුළුවන් තරම්. ඒ මෙත් පතුරවන්න පතුරවන්න මේ ඇතුලේ තියෙන ඒකේ ගන්ධබ්බ ස්වභාවයට බොහොම ගුණදායි වෙනවා ඒක. තමන්ට තියෙන ප්‍රශ්න හැමදෙස්සම බුදුදහම ගැන තියෙන ප්‍රශ්න මොකද? ඔබ ඔබට අරමුණක් තියෙනවා නම් බුදුදහම ඉදිරියට යන්න. එතකොට ඔබට තියෙන ප්‍රශ්න විසඳගන්න එපා. නේද? ඒක කරන්න ඕනේ. එතකොට කරන්න තියෙන ඔබට ඒවා පොත් ඒවා කොමහොකට ලියලා ඒවා දන්න කෙනකින් අහන්න. ඉතින් මේ වෙලාවේ ඔබට තියෙන ලොකුම chance එක තමයි මම මෙතන ඉන්නවා, මම දන්නවනම් මට කියලා දෙන්න පුළුවන් ඒ ගැන. ඔබට බය නැතුව ඕනේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. දැන් තරු ප්‍රසතිය ගැන හාමුදුරුවෝ අහන නිය අමාරු වගේ ඇතිනේ. නමුත් බුදුහාමුදුරුවෝ යක්ක මේ යක්ක සංයුත්තේ යක්ක සූත්‍රයේදී දේශනා කරනවා මේ දරුවෙක් උපදින විදිය පව. මේ මම පළවෙනි මාසෙදී මොකද වෙන්නේ, දෙවෙනි මාසෙදී මොකද වෙන්නේ, මෙහෙම අර යුක්තානුව බෙදිලා මේ 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 අත් මෙහෙම හටගෙන ඔය ඔක්කොම කතන්දර ටික බුදුහාමුදුරුවෝ කියනවා.
ඊළඟ මව දරුවෙක් උපදින්න නම් මෙන්න මේ කරුණ තුන සම්පූර්ණ වෙන්න ඕනේ. මව ඍතු විපර්යාසයට ලක් වෙලා තියෙන්න ඕනේ. ඊළඟට පුරුෂයෙක් හා එක්වීමක් සිද්ධ වෙන්න ඕනේ. ඊළඟට ගන්ධබ්බයේ පැමිණීමක් සිද්ධ වෙන්න ඕනේ. ඒතර කවුරු හරි ආවිල්ලා අපිට කියනවනම් මේ මට දරුවෝ නැහැ කියලා. එතකොට එතන තියෙනවා ඒ එදෙන අපි සලකලා බලන සත්‍යගත ධර්මයෙන් අනුව ඒක. ඒකයි වෙන්නේ. ඒකයි මම කියන්නේ සත්‍යගත ධර්මය කියන්නේ විශ්ව ධර්මය. මේ රදුව මේ හැමෝටම අයිති දෙයක්. මුස්ලිම්ද ක්‍රිස්තියානිද ඒ මොකුත් නැහැ. ඔක්කොටම අයිති දෙයක් සත්‍යගතන් වහන්සේ කියලා කියන. සත්‍යගතන් වහන්සේ කියන්නේ බෞද්ධයන්ට අයිති කෙනෙක් නෙමෙයි. මුළු විශ්වයටම අයිති දෙයක්. සමහරු පිළිගන්නේ නැහැ. ඒක නෑ අපි අල්ලා විතරයි, අපි ආරාහවලා විතරයි, අපි මෙහා විතරයි කියලා කියනනේ. එහෙම එකක් නෑ. සත්‍යගතන් වහන්සේ කියලා කියන්නේ මේ මුළු විශ්ව ධාතුවටම අයිති කෙනෙක්. උන්වහන්සේ කියන්නේ කවුරු පිළිගන්න නම් පිළිගත්ත හැකි නොපිළිගත්තත් උන්වහන්සේ කියන එක තමයි ඇත්ත. දෙවි කෙනෙක් නෙමෙයි මනුස්සත්වයක් ලබාගත් මහා ප්‍රඥා සම්පන්නයෙක් කතා කරන්නේ. එතකොට එතනදි ගතන පස්සේ උන්වහන්සේගේ ධර්මය තමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ. එතකොට කෙනෙක් ඇවිල්ලා කියනවා නම් මේ මට දරුවෝ නැහැ කියලා. එතකොට එතන ඔතන අපි හිතන කාරණා තුනක් තියෙනවා. එකක් එක්ක මව ඍතු විපර්යාසයට ලක් වෙලා නැහැ. ඒ කියන්නේ මවගේ ශාරීරික දෝෂ මොන හරි තියෙනවා. හරි? එහෙම නැත්නම් පුරුෂයෙක් හා එකතු වෙලා නැහැ. ඒ කියන්නේ සරු පුරුෂයෙක් සමග එකතු වෙලා නැහැ එක්ක. නැත්නම් පුරුෂයෙක් සමග එකතු වෙලා නැහෙන ඉතින් එන්නේ ඇයිලා කියන්නේ චෙක් කරලා නැහැ කියලා. ඒක තුන්වෙනි වතාවට ගන්ධබ්බේ පහින්නේ නැඟට. ඒ කියන්නේ කර්මයේ බලපාන දරන ලෙස. එතකොට කියනවා නේද ඕකේ. මෙඩිකල් චෙකප් එකකට යන්න. එතකොට ඒකෙන් මොකද කරන්නේ? මව ගියාට පස්සේ මව ක්වොලිෆයිඩ්ද කියලා බලනවා ඒ ටික. ඒ මවගේ ශාරීරික දෝෂ නැද්ද? ඒ මොකුත් ඔක්කොම බලනවා කිය ඒක ඕකේ. ඊට පස්සේ කියනවා නම් ස්වාමියාවත් යවන්න. එතන එයත් බලනවා right එයත් හරි. ඒ වේගය හැම එකක්ම එහෙමම තියෙනවා. යුක්තාණුවත් ඇති නා නමුත් ඒ යුක්තාණු එහෙමම නැතිලා යනවා. එහෙනම් මොකද හේතුව? ගන්ධබ්බේ බහින්නේ. ගන්ධබ්බේ බහින්නේ නැති හේතුව මොකද්ද? කරපු කර්මයක්. එහෙනම් මේ කර්මය නැති කරගන්න මහා බල සම්පන්න කර්මයක් නැගින් කරන්න දෙයක් නැහැ. දෙහෙම එකක් වුණානේ රාජකුමාරයෙකුට. ඒ රාජකුමාරට ළමයි නැහැ. ඉතින් එක එක දේවල් කළා ළමයි ලබා ගන්න. එක එක පූජ පූජා කළා හරි ගියා. මෙයා නියම ක්‍රමයක් කල්පනා කළා ළමයි යාට ලැබෙනවද නැද්ද කියලා දැනගන්න. එයා මොකද කළේ? බුදුහාමුදුරන්ට දාන්න ආරාධනා කළා. දාන්න ආරාධනා කළා. ගෙට ගොඩ වෙන දැන සුදු රෙද්දක් එළුවා. බුදුහාමුදුර වඩිනවා දැකලා සුදු රෙද්දක් ගැනලා ප්‍රාර්ථනාවක් කළා. මට මේ අත්භවයේදී දරුවෙක් ලැබෙනවා නම් තථාගතයන් වහන්සේ මේ සුදු රෙද්ද උඩින් වඩිත්වා කියලා. තථාගතයන් වහන්සේ සුදු රෙද්ද ගාවට ඇල්ලකුවා රාජකුමාරයා මේ රෙද්ද අයින් කරන්න කියලා. ඒ කියන්නේ මේ අත්භවයේ යට ළමයි එළයි මෙයා අඬන්න පටන් ගත්තා. අඬන්න පටන් ගන්නේ ඇහුව ඇයි ස්වාමීනි මට ළමයි නැද්ද? ඊට පස්සේ කිව්වා ඒකට හේතුව. ඒ ඉස්සල්ලාත්මක ඔය ඒ කාන්තාවයි ඒ කියන්නේ ඒ බිසවයි රාජකුමාරේ නැවක ගිහිල්ලා නැව මුහුදුපත් වෙලා දූපතකර ගහගෙන ගිහිල්ලා මුලින් අල කොල කාලා ජීවත් වෙලා ලේසියට කුරුළු අම්මලා අඬන ඉඳද්දි කුරුළු විතර කඩ කඩ කාලා ඒකන ගත පාප කර්මෙන් ආත්ම ගානක් තිස්සේ දරුවෝ නැතු මේ ආත්මෙත් ඒගොල්ලන්ට දරුවෝ නැහැ. ඉතින් එහෙම දෙන්න පුළුවන්. එතකොට ඒක අර ඉන්නේ අර කර්මානුරූපව සැකසෙන දෙයක්. එතකොට ඒ අයලව ලොකු පිංකම් කරවල තමයි වෙනස් කරවන්න පුළුවන්. නමුත් අපිට ඉතින් කර්ම විශ්ේ අචින්තේ අපි දන්නේ එයාගේ ආශ්‍රයනුසේ ඥානය මොකද්ද? ඔය කිසි දෙයක් අපි දන්නේ නැහැ. ඒ නිසා අපිට කරන්න පුළුවන් බොහොම සුළු දෙයක් තියෙනවා. ඔව් අපිට කියන්න පුළුවන් දෙවි කෙනෙක්ගේ බලයකට පුළුවන් නම් ඒක ඒ කර්ම ශක්තියට පොඩ්ඩක් එහෙට මෙහෙට කරනවා. දෙවිවරුන්ගේ තියෙන පුණ්‍ය බලයට පුළුවන් පොඩ්ඩක් එහෙට මෙහෙට කරනවා. ඒව වරදව වටහා ගන්න හොඳ නැහැ. ඔය දරුව නැතුව දේවාල පස්සේ යන එක වරදවා වටහා ගන්න හොඳ නැහැ. ඔතනට හරි මෝඩ කපුවෙකුට අහුනාලා පස්සේ ඌ ඉතින් වාවාගෙන කනවා. ඒක දෙවියන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි එතනදී. නමුත් දෙවියන්ට කරන්න බෑ මොහොම සුළු දෙයක් තියෙනවා. අර කෙනාගේ කර්මයේ පොඩි වෙනසක් කරන්න පුළුවන් නම් අර දෙවියන්ගේ තියෙන පුණ්‍ය ඉරිදියට. අන්න එතකොට දරුවෙක් හම් වෙන්න පුළුවන් එයාට. ඉතින් එතකොට කියනවා මේ දෙවියෝ නිසා මට දරුවා හම්බුනේ. අනිත් එකාගේ එක වෙනස් කරන්න බෑ. ඌ දෙවියන්ටමයි නේ මං දෙවියන්ට මෙච්චර දේවල් කළා ඕකට බැරුණා මට දරුවෙක් දෙන්න. ඔන්න කියනවා. එහෙම නෙමෙයි කියාගන්න. මං වගේ කාලකන්ණියෙක් මේ ආත්ම සංසාරයත් දිහා ළමයින්ව මරාගෙන කාලා අනිත් මිනිසුන්ගේ ළමයින්ව මරාගෙන කාලා අනිත් මිනිසුන්ව ගබ්සා කරලා කරගත්ත පාප කර්මෙන් අද මට ළමයි නැහැ. කියන එක නෙමෙයි උන් හිතන්නේ. හිතන්නේ කොහොමද? ඒගොල්ලෝ හිතන්නේ කොහොමද? ඈ අර දෙයියන්ට මං පූජා කළා මු දෙයියෝ මගේ දිහා බැලුවත් නෑ අපරාධෙ මගේ සල්ලි. ඔය මානසික මට්ටමේ ඉන්නේ. මේ බබලා හම්බෙන්නේ නෝනේ අඟුලි මාල
අඟුලිමාල පිරිත කියන්නේ හේතුනේ මෙන්න මේකයි ඔහුගේ නිදාන කතාව. දැන් අඟුලිමාල මහරහතන් වහන්සේ දැන් මේ මිනිස්සු දහස් ගාණක් මරපු කෙනෙක්නේ අඟුලිමාල කියලා කියන්නේ. එතකොට මේ දහස් ගාණක් මරපු කෙනා දැන් සාසනේ වැවිදි වුණා. ඒ වැවිදි වුණාට පස්සේ උන්වහන්සේට අර කර්මය පරිසම් දුන්නා. අර මිනිස්සු මරපු කර්මය. ඒ තමයි කවුරු හරි කොහේ හරි උන්වහන්සේ පාරේ වඩිද්දි කවුරු හරි ගහකට ගලක් ගැහුවොත් එහෙම කොහොම හරි ඒ ගල ඇවිල්ලා උන්වහන්සේට වදිනවා. ඒක මිනිසුන්ට පව් පිරෙන්නේ නැහැ ඒකෙන්. මොකද මිනිසු ගහන්නේ උන්වහන්සේට නෙමෙයි උන්වහන්සේට හරි ආදරේ මිනිසු. නැවත් මොකද වෙන්නේ? කවුරු හරි කොහට හරි ගලක් ගැහුවොත් එහෙම අර කර්ම අනුරූපව අර ගල කොහේ හරි වැදිලා ඇවිල්ලා උන්වහන්සේට වදිනවා. ඉතින් එන්නේ හැමදාම පාත්‍ර පලාගෙන ඔලු පලාගෙන ලේ පෙරාගෙන එන්නේ විහාරයට වදිද්දි. මිනිසු ගවල්ලා එනකොට. මිනිසු ආදරේ මොකද? ඒ උන්වහන්සේ අරහතුන් වහන්සේ නමක්නේ. ඒ කියන්නේ මහා හොරෙක් වෙලා ධාමරිකෙක් වෙලා හිටියට ඊට පස්සේ සතාගත සාධනේ පැවිදි වෙලා ඉතින් අරහතුන් වහන්සේ නමකට පත් වුණාට පස්සේ අරහතුන් වහන්සේට මිනිස්සු බොහොම ගරු සම්මාන කරනවානේ. එතකොට මේ අඟුලිමාල මහරහතන් වහන්සේත් එක්ක බොහොම කුළුපග දායකෙක් දායක නිවසක් තියෙනවා. ඒ දායක නිවසේ හිටපු ඒ අම්මට ඒ කියන්නේ ඒ ගෙදර ඉන්න ඇඹේනියට දරුවෙක් ලැබෙන්න ඉන්නවා. නමුත් ඒ දරුවා ලැබෙන්න යන වෙලාවේ දරුවව හිර වෙලා බොහොම වේදනාවෙන් ඉන්න උන්වහන්සේ වඩිද්දි අර අම්මා දැන් උන්වහන්සේ හිතාගන්න බෑ මොකුත්. උන්වහන්සේ ආපහු වඩිනවා බුදුහාඳුරුගාට. වැඩිලා අහනවා ස්වාමීනි මගේ මෙන්න මෙහෙම කුළුපග දායක නිවසක මේ ගැබිනි මාතාවක් ඉන්නවා. ඒ ගැබිනි මාතාව දරු ප්‍රසූතියට ගිහිල්ලා ඒ එතන මේ හිර වෙලා හරිම වේදනාවෙන් ඉන්නවා කියලා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ කියනවා අඟුලිමාල ගිහිල්ලා කුසට අත තියලා සත්‍ය ක්‍රියාවක් කරන්න. මා ආර්ය ජාතියේ උපත ලැබපු දාපටන් කිසිම සත්වයකට හිංසාවක් පීඩාවක් කළේ නැහැ. ඒ සත්‍ය අනුභවයෙන් මේ දරුවපත සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මා ආර්ය ජාතිය උපදවපු දාපට මෙයා දාස් ගානක් මරපු කෙනෙක්නේ. නමුත් ආර්ය ජාතිය උපදවපු දාපට ඒ කියන්නේ අරහත් වෙනපත් වෙච්ච දාපට කලේ නෑ කියලා සත්‍යක්‍රියාවක් කරන්න කියලා. ඊට පස්සේ උන්වහන්සේ ගිහිල්ලා අර මෞගුස්ත රස දියලා සත්‍යක්‍රියාව කරපු ගමන් දරුවා ලැබුණා. ඕක තමයි නිදාන කතාව. පස්සේ කාලෙදී ඉතින් උන්වහන්සේගේ ගුණ කැටි කරලා හදපු යම්කිසි පාලි පිරිත් ඛණ්ඩයක් හදලා දැන් ඉතින් අර දරු ප්‍රසූතියක් එනකොට ඒක කියනවා දරුවා ලැබෙන්න පහසු වෙන්න කියලා. නමුත් ඇත්තටම වෙන්න ඕනේ ඒක නෙමෙයි. උන්වහන්සේගේ ගුණ සීකන සත්‍යක්‍රියාවක් කළා නම් එයා ඒ උත්තම වූ අඟුලිමාල මහරහතන් වහන්සේ ආර්ය ජාතියේ උප්පත්ති ලැබපු දාපට කිසිම සතෙකුට හිංසා පීඩාවක් කළේ නැති සත්‍ය අනුභවයෙන් මේ දරුව මාගේ දරුවපත සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනාවක් කරගන්න පුළුවන් නම් ඒ ඇත්තයි. අඟුලිමාල හාමුදුරුවෝ ගාවට ඊට අඟුලිමාල පිළිද සියවතාව ජීවම් කරගත්තට වඩා හොඳයි මේක. ඒකනේ ඇත්ත. අද ඉතින් අර හැම දෙයක්ම ඉතින් අර විදියටනේ යන්නේ. හැම දෙයක්ම මේ අර සමාජයේ සම්මතයට යනවා. දන්නේ නැහැ මොකද්ද කියලා. දැන් ඒ විදියට අපි පිළිච්චියනෝ කියන්නේ පිළිච්චට බලාගෙන ඒක ගොඩක් විතර බලපානවාද එතකොට බඩේ හැලමෙන්න. අනිවාර්යනේ. බලපානවා කියන එක ළමයා හම්බ වෙනවා කියන එක නෙමෙයි. නෑ මං කියන්නේ. සාමාන්‍ය පිරිත් ගන්න කියන්නේ. ඔව්. හොඳටම බලපානවා. ඒ කියන්නේ පිරිත් ටිකක් අරගෙන වතුරට කියලා ඒ වතුර චෙක් කරලා තියෙනවා ජපානේ මිනිස්සු. සයන්ටිස්ට්ලා. ඒ කියන්නේ අපි නිකන් සාමාන්‍ය විදිහට කිව්වොත් ඒකේ විදිහට තමයි. බලපෑමකුත් තියෙනවා. ඒකාන්තයෙන්ම බලපානවා ඒක. අනිත් එක චෙක් කරපේක මමත් බලනවා. ඒ කියන්නේ සාමාන්‍ය ඒ වතුරම පිරිත් කරන්න කලින් චෙක් කරන එකයි පිරිත් කරපේකේ ලොකු වෙනසක්. එතකොට නෑ මෙහෙම කරන්න සූත්‍රයක් කියන්න ඒක තේරුම අවබෝධය තියාගන්න. නිකන් කිව්වත් කමක් නෑ තේරුම අවබෝධ නැතුව. නමුත් ඒක තේරුමත් එක්ක අවබෝධයෙන් ඒක කියන්න පුළුවන් නම් ඔබට තේරෙනවනේ සූත්‍රය කියන්නේ මොකද්ද කියලා. දැන් අපි උදාහරණයකට ගමුකෝ රතන සූත්‍රේ. උදාහරණ රතන සූත්‍රේ ගමුකෝ. ඒතර රතන සූත්‍රයේදී එකක් ගත්තොත් එහෙම කීනම් පුරාණම් නවන් නැති සම්භවම්.
එතකොට මේ මේ අතීතයේ කළා වූ සියලුම දේ ශුන්‍ය කළා. කීනම් පුරාණං නවං නත්ති සම්භවං. ආයි අනාගතයේ සඳහා උදෙසා කිසි දෙයක් කරන්නේ නැහැ. හරිද? විරත් චිත්ත ආයිතිකේ බවස්මි. හරිද? එතකොට මේ භවාන්තරයේ සරිසරන්නා වූ චිත්තය සම්පූර්ණයෙන්ම නැති කරලා ප්‍රභාස්වර චිත්තයක ඉන්නේ. වෙනසක් තියෙනවා නේද? ඔබට චිත්‍ර ප්‍රීතියක් ඇති වෙන්නේ කොහොමද? ඔබ දන්නේ නැතුව කියන්නේ. දැන් මේ කියන්නේ රහතන් වහන්සේගේ චිත්ත ස්වභාවයනේ. විරත් චිත්ත ආයතිකේ වහන්සේ තේකීන බීජා අවිරුල්ලි ඡන්ද. එතකොට ඒ සීන ශ්‍රාවකයන් වහන්සේ අර මේ මේ චන්දරාගය කියන එක දුරු කළා දැම්මා. නිබ්බන්ති දීරා යතායම් ප්‍රදීපෝ. උන්වහන්සේලා නිවිල යනවා, පහන නිවිල යනවාසේ. ඔව්. අපිට තියෙන එකයි භක්තියක් කියලා කිව්වේ ඒකයි. අපිට තියෙන භක්තිය. ඉතින් ඔබ ශ්‍රද්ධාවට පෙරලා ගන්න නම් අපි ඒක තේරුම් දැනගන්න. ඒ තේරුම් දැනගන්න එක හරි වැදගත්. අපි තේරුමක් නැතුව ඔහේ කියවන්නම් වලනේ කියවන්නේ. මේ උත්සාහ කරන්න. ඔව්. ඒක නිසා උත්සාහ කරන්න පුළුවන් තරම් ඒ දේවල් තේරුම් අරගෙන කියන්න. එතකොට පුදුම ශ්‍රද්ධාවක් ඇති වෙනවා. ඔයා මම මේ නිකන් එක එක පිරිත් කෑල්ලක් අරගෙන හරි ඒ පිරිත් කෑල්ල මෙනෙහි කරන බලන්න පුදුම සාන්තියක් හිතට දැනෙන්නේ. තථාගතයන් වහන්සේගේ ගුණ කියවෙන එක පිරිත් කණ්ඩයක් සිහි කරලා බලන්න පොඩි තරම් හිතට ප්‍රීතියක් දැනෙන්නේ කියලා. ඒ ප්‍රීතිය ඔය කුසතුල ඉන්න දරුවන්ට පුදුම විදිහට බලපාන. දැන් මේ මංගල සූත්‍රය බලුවම අර මුදින් පල්ලෙන් කියවල අපිට එන තේරුමයි ඒක ආර්ය තේරුම ගත්තාම තමයි මේක ඇත්තටම වටිනාකම තේරෙන්නේ. නැත්නම් අපි මංගල සූත්‍රයේ කියන එක අපි ඕ ලෙවල් ගන්නකොටත් අපි කරා. සායන අවුරුදු 30 තිස්සේ ඕක අපි පාවිච්චි කරපු දෙයක්. නමුත් හරියටම තේරුම වටහා ගැනීම පස්සේ තමයි තේරෙන්නේ මේ ආර්ය ස්වභාවය මොකක්ද කියන එක. එතකොට තමයි ඒක හැංගිම එන්නේ. අනිත් එක තමයි හැම දෙයක්ම දැනගෙන යන. ඒ දැනගෙන යනකොට ගොඩක් දුර යන්න පුළුවන්. ඒකයි මම කියන්නේ. දැන් මේ පාලි වලින් තියෙන දේ අදුම තරමේ යන්තම් පවතින විදිහට හරි දැනගන්න. ඔය ආර්ය අර්ථය දැන නොගත්තක් කමන්නේ. ඒ සමාජ සම්මතයේ සාමාන්‍ය පවතින අර්ථය හරි කමන්නේ දැනගන්න. ඒකෙන් පුළුවන් ශ්‍රද්ධාව ජනනය කරගන්න. එතකොට පුළුවන් එතනින් ශ්‍රද්ධාව ජනිත කරගන්න. ඇට්ලීස් ශ්‍රද්ධාව ජනිත කරගත්තා නම් ඇතිනේ. භක්තියට වඩා ශ්‍රද්ධාව හොඳයි. එතන ශ්‍රද්ධාවෙන් එහාට යන්න පුළුවන්. ඔබ භක්තිය හිටියොත් ඔබ භක්තියම තමයි. දැන් ඔය පිරිත් කියන්නේ වැරදියට. අර ඉතිපිසෝ කියලා කියන්නේ. ඈ? මේ පටන් ගන්නෙම වරද්දකින් ඉතිපිසෝ. ඉතිපිසෝ කියන වචනේ පද නිරුක්තිය තමයි ස්ථාර්ථයේ විස දැමු කියන අර්ථය. ස්ථාර්ථය කියලා කියන්නේ මේ සත්බස. ඈ? එකනේ උතුම් අර්ථය පිසදමු භාග්‍යතුන් වහන්සේ. ඒක හරිද? ඉතිපිසෝ භගවා කියන්නේ නැත්නම් කියන්නේ ඉතිපි සෝ භගවා මේහෙයින් භාග්‍යතුන් වහන්සේ. ඕකනේ ඔක එන්න ඕනේ. ඔව් කියන්නේ කොහොමද? ඉතිපිසෝ භගවා. සාමුද්‍රුගනේ කිව්වා කියන්නේ මොකද්ද? ඉතිපිසෝ භගවා. ඒ කියනකොටම අර්ථය ඔක්කොම ගිහිල්ලා ඉවරයි. දන්නේ නැහැ ඔහේ කියනවා. කොහොමද શબ્ද වෙනු? ඉතිපි සෝ භගවා මේහෙයින් භාග්‍යවතුන් වහන්සේ අරහත් වෙනසේක සම්මා සම්බුද්ධ වෙනසේක ඔන්න එනවා. ඒකයි වෙන්නේ. අපි පද ඔය කිසි දෙයක් දන්නේ නැතු ඔහේ යනවා. මම කියන්නේ ඒකයි. තේරුම් ගන්න ධර්මය අවබෝධ කරන්න ඔබ ඔබගේ බෞද්ධත්වය ඔබ ලබා ගන්න ඇට්ලීස්ට් මැරෙන්න ඉස්සෙල්ලා. ඒක ගිලිහිලා යන්න දෙන්න එපා තමන්ගේ. බෞද්ධත්වය නමන ඊළඟ ආත්මේ අන්‍යගමිකෙක් කියලා ඉදිරියට එනවා. ආයෙ ඔබ 얘ගෙන හිතන්නේවත් නැහැනේ. මොකද මේකත් යටපත් වෙලා ගිහිල්ලා. ඔබට ඒක හිතන්න ඔළුවට එන්නේ නැහැ. ඔබ කැමති ධර්මයට නමුත් ධර්මයට සම්පූර්ණයෙන්ම ඇතුල් වෙන්න හිත දෙන්නේ නැහැ. ඒක තමයි ස්වභාවය. තමන්ගේ ආගම අතහැරලා දාලා වෙන ආගමකට යන එක මහා පාපයක් කියලා හිතාගෙන ඔහේ ඉන්නවා. දැන් මම කියන්නේ සියලුම ආගම කියන්නේ මේ ආගම මේක ආගමක් නෙමෙයි. මේක දර්ශනයක්. ඔබ ෆිසික්ස් ඉගෙන ගත්තා නම් කිසිම ප්‍රශ්නයක් නැතුව මේකත් දර්ශනයක් ෆිසික්ස් අවි. ෆිලොසොෆි එක. මේ ෆිලොසොෆි එක තුල ඔබ යන්නේ අර නනුගම් ඔය දෙවියන්ට වඳින්න දේවස්වාන්දර වඳින්න දෙවියන් වහන්සේ විශ්වාස කරන ඕන එකක් කරන්නේ
නමුත් මෙන්න මේ දර්ශනය අනුගමනය කරන්න මේ දර්ශනය අනුගමනය කරනකොට ඔබට යම් දවසක යමක් අවබෝධ වෙයි අන්නේ අවබෝධ වෙච්ච දාට ඔබට හිතෙනවා නෑ මේ එක දෙයක්වත් නෙමෙයි අත්ත මෙන්න මේකයි අත්ත මේ මේ දෙවිවරු නෙමෙයි අවශ්‍ය මට පිටර ඉන්නේ මං විතරයි අත්තාහි අත්නෝනාතෝ කෝහිනාතෝ පරෝසියා වෙන මොකෙක්වත් ඉන්නේ නෑ මට පිටර මමයි මට පිටර දෙන්නේ මගේ වැඩේ මම කරගන්න ඕනේ කියන හැඟීමට තමන් ඉන්නේ ඒ දාට කිසිම කෙනෙක් අවශ්‍ය වෙන්නේ නෑ තමන් ජීවිතේ ඒක නිසා පුළුවන් තරම් උත්සාහ කරන ධර්මයේ කියන එක අවබෝධයෙන් යන්න ඉස්සරහ. ඒකද කරන් තියෙන එකම දේ තමයි ඉතින් ධර්මයේ ශ්‍රවණය කරන එක පුළුවන් තරම්. ඉතින් ඔබ කොච්චර පින්වන්තද කියලා බලන්න අහමෙන් ලන්ඩන් වලනේ. අද ලංකාවෙත් මේ බොහොම සුළු ප්‍රදේශයක විතරයි මේ ධර්මය ඇහෙන්නේ මේ විදිහට. තථාගතයන් වහන්සේගේ ඇත්ත සද්ධර්මයේ ඇත්ත විදිහට එළියට ගන්න පුළුවන් බොහොම සුළු ප්‍රදේශයක විතරයි. අද ලන්ඩන් වල ඔබට ඒ චාන්ස් එක ඇවිල්ලා තියෙනවා. ලන්ඩන් වලට ඇවිල්ලා. ඒකෙන්ද ඔබ කරගත්ත අපි මුන්නේ බලමයි. ඔබ මේකත් මිස් කරගත්තොත් ඉතින් ඔබට එතනින් එහාට ඉතින් කරගන්න දෙයක් ඇත්තෙම නැහැ. ඒක නිසා උපරිම උත්සාහ කරන්න මේ ලැබෙන chance එකේ උපරිම ප්‍රයෝජන අරගෙන කොහොමද මෙතනින් පැනගන්නේ? අදුම තරමේ සෝතාපන්න ඵලයවත් ලබා ගන්නවා කියලා හිතාගන්නේ කොහොමද? අලුත් අවුරුද්දක් ලබනකොට ඔබ හැම කෙනාම එක එක goals ගන්නවා විතරට. නමුත් කවුද goal එකක් ගත්තේ මම අදුම තරමේ මේකේ බෞද්ධයෙක් වෙනවා උත්සාහ කරනවා කියලා? නිකන් හිතලා බලන්න අපි කොච්චර පහද්ද කියලා අපිට මොන ආගන්ද බුද්ධාගම කාර්යය තමයි මේ ඇත්තටම මුස්ලිම් කෙනා කවදා හරි දවසක බෞද්ධයෙක් වුණොත් නේ ඌ නිවන් දකින පටස් ගාලා ඒ තරම් ලැබිකවන්නේ මේ මිනිස්සු තමන්ගේ ආගමන තියෙන්නේ මරාගෙන මැරෙන්න හරියන්නේ ආගමෙන් දන්නේ අපේ මිනිසුන්ට මේ මොකුත් නැහැ මම කියන්නේ පන්සල් යන්න කියලා පන්සල් යන්න ඒක කිසි ප්‍රශ්නයක් නැහැ මම කියන්නේ මේ දර්ශනය අනුගමනය කරන කියලා වෙන මොකුත් නෙමෙයි. දර්ශනය තුළ යන්න එච්චරයි අවශ්‍ය නේ. ඔබ වැඩ කරන ගමන් ඔබට දර්ශනය යන්න පුළුවන්. මේක අවබෝධයට තියෙන්නේ සම්පූර්ණ අවබෝධය වෙන කිසි දෙයක් නැහැ මෙතන. මේක ධර්මය අහලා සැක සංකා දුරු කරගෙන ඉස්සරහට එනකොට තමන් වශයෙන්ම අවබෝධ කරගත්ත දෙයක් ඉතුරු වෙනවා. ඒකයි වැදගත් වෙන්නේ. ඒක නිසා තමන්ගේ ගෝල් එකක් හදාගන්න නෑ මම බෞද්ධත්වයට ළඟා කරගන්න. මේ අවුරුද්දේ මම ඒක කරනවා. ඉතින් ඔය හෙට අනිත් දවසකට මලොත් එහෙම ඉතින් ඒක ප්‍රාර්ථනාවක්වත් නැහැ. මුකුත් නැහැ. අර කරපු ගත්ත ප්‍රාර්ථනාව විතරක් ඉතුරුයි. අපි තව අවුරුදු 10කට ධනෙ තැම්පත් කරනවා මෙහෙ. ඔය හෙට මලොත් එහෙම ඒක ධනෙකින් ප්‍රයෝජනෙකුත් නැහැ. කරගත දෙයක්කුත් නැහැ. ඔහේ ඉතින් හිතා ගන්න බැරි විදිහට ජීවත් වෙන්න තියෙන්නේ. ඒකයි මම කියන්නේ ඉතින්. මිස්සුනොත් මිස්සුනාම තමයි ආයේ දෙවෙනි chance ගන්න නැහැ. one attempt නේ. විස්තුවත් මිසුනාව තමයි. ආයේ පෙරේතෙක් වුණොත් නම් දෙයියන්ගේම පීර තමයි ඉතින්. පෙරේතෙක් වුණා කියන්නේ ආයේ ගොඩේම නැහැනේ. අපායකට ගියොත් එමෙ ගොඩේම නැහැනේ. අවුරුදු කෝටි ප්‍රකෝටි ගානක් තිස්සේ ඔගේ විඳලා ඊට පස්සේ ආයේ පෙරේතත් භවයකට ඇවිල්ලා ඒ පෙරේතයා වෙලා ඉඳලා කාලය අසුචි කකා ඔහොම ඉඳලා ඔන්න කොහෙද තියෙන පිනක් පරිසම් දින ටුක් ගාලා කොහෙන් හරි උඩකට පැනගත්ත හැකි. ඉතින් මේ හරි භයංකරයි. දෙවේ භයංකරකම තේරෙන්නේ නැහැ. අයි මේ අර වහගත්ත අපි ඉතින් හදාගත්ත සමාජ සම්මතයක් තියෙනවා. ඉතින් ඒවට වහල් වෙලා අපි ඉතින් ඒවත් එක ජීවත් වෙනවා. මම කියන්නේ ඉතින් ඒවත් එක ජීවත් වෙන ගම පොඩ්ඩක් අරගෙන හිතන්න. මම මේ අද මළොත් මට මොකද වෙන්නේ කියලා හිතන්න. නැත්නම් අර අනිත් අය වගේ මතු භවයකුත් නැහැ, අතීත භවයකුත් නැහැ, ජස් ඉපදුනා මෙතනින් ඉවරයි කියලා හිතාගෙන ඉන්න. එහෙම හිතාගෙන හිටියට පස්සේ වෙන දේ ඔබ දන්නවනේ නේද? හුස්ම ගන්න බැරි වෙනකොට ඔබ මැරෙනවා ඔබ පිළිගත්තන් දෙසත් ඒක වෙනවා ඕක තමයි සත්‍යගතයන් වහන්සේ කියන්නේ සත්‍යගතයන් වහන්සේ කියපු දේවල් ඔබ පිළිගත්තන් දෙසත් ඔබට ඒක වෙනවා මොකද විශ්වයේ තියෙන ඇත්ත தත්ත්වය උන්වහන්සේ කිව්වේ හන්ද මේ උන්වහන්සේලා ආගමක් හදාගන්න කිසිම උමනාවක් තිබෙන්නේ නැහැ උන්වහන්සේ කිව්වේ කෙනින් මේ විශ්වයේ මෙන්න මෙහෙම දෙයක් තියෙනවා මෙන්න මේක කළොත් මෙන්න මේක වෙනවා කැමැතියුන් කරපළ කැමැතියුන් නිකන් ඉඳපළ ඒක තමයි කිව්වේ. ඉතින් ඔබට උන්වහන්සේ ධර්මයේ විවෘත කරලා තියෙනවා. මෙන්න ධර්ම මාර්ගයේ තියෙනවා. ඔබට ඕන නම් මේකේ කියලා නිවන් දකින්න. නැත්නම් අනිත් පැත්තෙන් ගිහිල්ලා ඔබට කැමති දිහා කියන්න. ඔබට කැමති දිහා කියන්න වෙන්නේ නැහැ. කම්මබන්දු, කම්මඥාති, කම්මපටිසරණ ඈ කර්මයට කැමති විදිහට තමයි ඔබට ඉතුරු ටික කරගන්න වෙන්නේ. ඔබ නිකන් පරණ වෙලාපතක් විතරයි. කර්මය අරයි යන දන්න ඔබ යනවා. දැන් මෙතන ඉන්න කාටරි මේ එක පාට කර්මයක් පටිසරණ දුන්න නහරයක් පිපුරා මේ පැත්තේ. මේ වැද නහර විපුරා මේ අත උස්ස ගන්න බෑ මේ කකුල උස්ස ගන්න බෑ ඉතින් එහෙට ඉතින් හම්බ කරපු ධනෙන් ඇති ඵලෙ මොකද කනත් දෙයෙන් පැත්තට ගියා කතා කරන්නත් බෑ කකුල උස්සන්නත් බෑ අත උස්සන්නත් බෑ ඉතින් දැන් මොකද තියෙන සාරයත් ඒ කොහෙද තියෙන සාරයත් ඒ මම මේ කියන්නේ නෙගටිව් වෙන්න කියලා නෙමෙයි
ඕකෝළු වෙටියාගෙන මේවා වෙන්නේ ඉස්සෙල්ලා තමන්ගේ වැඩේ කරගන්න. අනිත් අයත් කරන ගමන් තමන්ගේ වැඩේත් කරගන්න. අනිත් අය කරන්නේ කාටද? හම්බ කරන්නේ. කොහොද වෙනද ජීවත් වෙන්නේ? හම්බ වෙන දරුවන්ට ජීවත් වෙන්නේ. ඒකටනේ. නේද? එදර ඔබ 100%ක් මේකම කරන්න කියලා. ඔබ ගැන හිතන්න නැතුව. ඔබට වෙන්නේ මොකක්ද? ඔබ දරුවන්ටයි හැමෝටම හම්බ කරලා දුන්නා. තුක් ගලා ගියා. දරුවෝ ඉතින් හොඳ යහපත් දරුවෝ හදම නිසා දරුවෝ ඉතින් පින් දෙනවා. තාත්තට පින් ගන්න විදියක් නැහැ. තාත්තා බල්ලෙක් කියලා. කොහොමද පින් ගන්න? නේද තාත්තා අපායි. නැත්නම් අම්මා අපායි. දරුවෝ වෙනුවෙන් තමයි කලේ. හරිම අසාරු තත්ත්වයක් තියෙන්නේ ඉතින්. මම නෙගටිව් ෆීලිංග්ස් දෙනව නෙමෙයි ඔබට. ඇත්ත තත්ත්වේ තේරුම් ගන්න. ඒකනේ කියන්නේ සර්ව අසුභවාදී ආගමක් කියලා මේ බුද්ධ ආගම. ඈ එහෙම හදාගෙන ඉන්න සමහර. මෙතන ඇති අසුභයක් නැහැ. මෙතන තියෙන්නේ ඇත්ත. ඒ ඇත්ත තිත්තයි කරන්න දෙයක් නැහැ. ඒක තමයි ඇත්ත. ඒක නිසා තමයි දැන් මේ 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 වගේ බණක් කියන්න කතා කරොත් එන්නේ බොහොම සුළු පිළිසයි. එකපාරක් බණ අහපු එකයි ආයේ ලේසියෙන් එන්නේ නැහැ එතනට. ඒක නේ හැමදාම අලුත් මූණු තියෙන්නේ. ධර්මය අවබෝධ වෙච්ච අය හැමදාම එනවා. එතන අවබෝධ ඒ කියන්නේ තමන්ගේ ස්වභාවයට නතු වෙන්නේ නැති අය තුක් ගාලා එතනින් හැලෙනවා. ආයේ ඉන්නේ නැහැ ලේසියෙන්. ඇයි ඒ? අනේ අම්මෝ මේ පිස්සුවන්නේ මේ කතා කරන්නේ. අපි මේ පුල් ආතල් එකේ නෙමෙයි ඉන්නේ. ඈ මෙච්චර ආතල් එකක් කොහෙද අපේ ලයිෆ් එක කරා. අපි මේ කනවා බොනවා ජොලි කරනවා ඈ ට්‍රිප් යනවා. අපි එහෙමනේ ඉන්නේ. ඈ මෙයා මේ විකාරයක් කතා කරනවා මේ. අපි ඔළුවට විස බීජ දානවා. ඈ දැන් තථාගතයන් වහන්සේගේ ධර්මයේ කියපු ගමන් ඒ ගතියට ගැලපෙන්නේ නැහැ. එතනින් යන්න ඒක අහන්න කැමති නැහැ. ඒක තමයි ස්වභාවය. ඔබට උරුම වෙන්නේ මොකක්ද කියන එක ඔබ හිතා ගන්න. ඔබට පටිච්ච සමුප්පාදය අවබෝධ නම් ඔබගේ ගති වලට අනුව ඔබට මොකද උරුම වෙන්නේ ඊළඟට කියලා ඔබටම දැනේ. ඒක ඔළුවේ විද්‍යාගෙන වැඩ කරගෙන යන්න. ඔයාවි කතාවක් ඕකට පුළුවන් ද මේ පෑතුරකට වගේ රෙකෝඩ් කරන්න. අපි දාන්න ඉන්ටර්නෙට් එක. ධර්මයයි ඔබයි විතරයි අවශ්‍ය වෙන්නේ. මම අදාළ නැහැ. ඒ නිසා මේ මගේ තේරෙන්නේ මේ ධර්මයේ මිනිස්සු අහයි. අපි පුළුවන් තරම් ධර්මයේ ප්‍රචාරය කරමු. අපි අපේ වැඩේ කරගමු. මේකයි මම කියන්නේ. ඔබ ඔබගේ වැඩේ කරගන්න. මම මගේ වැඩේ කරගත්ත කියලා ඔබට කිසිම සුදුසුකමක් නැහැ. ඔබ ඔබගේ වැඩේ කරගන්න. ඔබ යම් කිසි තවත් අවුරුද්දක් ජීවිතේ ගත කළා. ගතකල ඉවරයි. ඔබ ටික ටික මරණයට ළඟා වෙනවා. ඔබ විතරක් නෙමෙයි අපිත් එහෙමයි. හැබැයි ඔබගේ සම්භාවිතාව වැඩි. දැන් මේ කියනකොට උපන් දින දාසේ ඔබ කියනවාද? ඈ අව කැපෙන කතා කියන්න එපා කියලා හිතෙන්න පුළුවන් කෙනෙක්. ඉතින් අපි ජීවිතේ යම් කාලයක් ගත කළා. නමුත් ඒ කාලය දිහා හැරලා බලද්දී තමන් උපයෝගගත දේ ඇති. නමුත් ඔබ බලන්න ඔබ සමග කැටුව යන්න පුළුවන් දේවල් මොනවද ඔබ හොයාගෙන තියෙන්නේ කියලා. එතකොට ඔබ තුල ඒ දේවල් අඳුනා. ඔබ වහ වහ ඒ පැත්තට යොමු වෙලා ඒ දේවල් කරගන්න උත්සාහ කරා. මේ ධර්මය මනාවකට අවබෝධ කරගන්න උත්සාහ කරා. මෙතනින් මිදිර යන උත්සාහ කරා. ඔබ ඉපදුනේ තනියෙන් කියන එක අවබෝධ කරගන්න. ඔබ මැරෙන්නේ තනියෙන් කියන එක අවබෝධ කරගන්න. ඒ මැරිලා එතනින් එහාට ආයි උපදින්නත් ඔබ තනියම ඒකට කාටවත් හෙල්ප් කරන්න බෑ. ඒක නිසා ඒ සියල්ල අවබෝධ කරගන්න. මේ ඊළඟට ගත කරන ඊළඟ උපන්දිනය දක්වා කාලයේ අවුරුද්ද තුළ බලන්න තමන්ගේ ජීවිතේ ලොකු වෙනසක් කරගන්න අධ්‍යාත්මික පැත්තෙන්. මේක අවබෝධ කරගෙන ඒ දේ කරගන්න. මොකද අපි හැමෝම කොයි වෙලේ හෝ මැරෙනවා. එතනට ගැරන්ටියක් නැහැ කාටවත් කොයි වෙලේද මැරෙන්නේ කියලා. නමුත් අපි වයසට යන වෙන්නේ කොහොමවත් මැරෙන මට්ටමට එනවා. සම්භාවිතාව වැඩි වෙනවා. ඒ එතනටම යන්න දෙන්න එපා. අවුරුදු 85ක් වුණොත් එහෙම අරමියන් කෙන්ද එළියේ තියෙන්නේ කොහොමද? දැන් අපි දන්නේ අපි
තරුණ කෙනෙක් දන්නේ නැහැ තරුණ කෙනා කෙන්දේ එලි එලි ඉන්නවද හරියට හයියලා ඉන්නවද කියලා. නමුත් කෙනෙක් වයසට ගොඩාක් වයසට යනකොට මොකද වෙන්නේ? අනිවාර්යෙන් එලි එලි තියෙන්නේ. ඉතින් කොයි වෙලේ හැලේ රැටේද දන්නේ නැහැ. ඉතින් මේ වගේ තත්ත්වයක් තියෙනවා. ඒක නිසා ධම්ම අවවාදයේ විදිහට මේක තේරුම් ගන්න තවත් අවුරුද්දක් ජීවිතෙන් ගත වුණා. ඉතින් නිකන් කල්පනා කරලා බලන්න එදා තමන්ට ඇති වෙච්ච හඳුනා ගැනීම විඳින් අද කොයි තරම් දුරට වෙනස් වෙලා අනිච්ච වෙලා දුක්ඛ වෙලා අනාත්ම ස්වභාවයට පත් වෙලා දිනවද. ඉතින් එදා කරපු ටික විතරක් නෙමෙයි ඔහොම වෙන්නේ. අද කරන ටිකත් ඔහොම වෙනවා. හෙට කරන ටිකත් ඔහොම වෙනවා. සංඛාර ස්කන්ධයෝම අනාතයි. සංඛාර විතරක් නෙමෙයි සංඛාර ස්කන්ධයෝම අනාතයි. ඒ කරගත සියලුම කුසල සම්භාර ධර්මයෝ මේ ලෝකයේ ශාසනයත් ආරක්ෂා කරන්නා වූ ඉන්ද්‍රෝපේන්ද්‍ර චන්ද්‍රසේකර ප්‍රජාපති ආදී සියලුම දිව්‍ය රාජ සමූහයන් වහන්සේලා අනුමෝදන් කරමු. ඒ අනුමෝදනයෙන් සතුටු වන්නා වූ දෙවියෝ උන්වහන්සේලා බලාපොරොත්තු වන්නා වූ බුදුපසේ බුදු මහරහතන් තුන්දරාබෝධිහි එක්තරා බෝධිනවරු උතුම් වූ නිර්වාණ සාන්තිය සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්කන්තු ලෝක සාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා අනුමෝදිත්වා තිරන් රක්කන්තු දේශනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්කන්තු මම් පරන්ති. ඒ වගේම තම තම නමින් ජම්මාන්තරගත වන්ට යදනා වූ මේට 91 කල්පයකට මෙහා තම තමන්ගේ ඥාති හිත මිත්‍රාදීන් තමන්ගේ අවඩක් වුණා වූ වැඩක් වුණා වූ සියලුම ඥාති හිත මිත්‍රාදීන් පින් බලාපොරොත්තුෙන් ඉන්නවනම් ඒ සියලුම අපි විසින් මේ කරගත්තා වූ පුණ්‍ය සම්බාර ධර්මියෝ ඒ අයට අනුමෝදන් කරමු. ඒ අනුමෝදන් හතට වන්නා වූ ඥාතිවිලෝ ඒ අය බලාපොරොත්තු වන්නා වූ බෝධියකින් නිර්වාණ සාන්තිය සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියලා මලගිය ඥාතින්ට පින් අනුමෝදන් කරන්න. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම මේ තමන් විසින් කරගත්තා වූ සියලුම කුසල බලයන්ගේ බලමහිමේ තමන්ට ආවිෂ වර්ණ සැප බල ප්‍රඥා ලැබිලා ඒ උතුම් වූ නිර්වාණයම සාක්ෂාත් කර ගැනීමට මේ ශ්‍රී සම්බුද්ධ ශාසන දෙදීම අපගේ තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක බරුවන් විදියට උන්වහන්සේගේ මේ සම්බුද්ධ ශාසනය තුළදී මේ උතුම් වූ නිර්වාණ සාන්තිය සාක්ෂාත් කර ගැනීමට මේ කලපින හේතු වේවා වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරනවා. සුනාත ධාරේත චරාත ධම්මේ අහන්න දරන්න ධර්මයේ හැසිරෙන්නේ